දැන් අපේ ගෞරවනීය සංඝරත්නය අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේත් මේ ශාලාවේ මේ විදිහට හම්බෙච්ච නිසා හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මුලදී ඒ පිසුම නිසා මතක් කරනවා අපි මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිරක් නැත්නම් ඕකට ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන් නැත්නම් අපි සාමාන්‍යයෙන් සම්මතය කියන්නේ කමඨං සුද්ධ කරනවා කිය. ඒ තුනටම විවිධාර්ථات තියෙනවා සමාන අර්ථات තියෙනවා. ඉතින් කෙසේ නමුත් අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අපේ ගරු කටිසු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි අපේ නායක හඳුරණි මේ එක ප්‍රශ්න පත්‍රයක් ලැබිලා තිනා මේක මේ ටිකක් අකුරු පැහැදිලි මදි ඒත් පුළුවන් විදිහට මම ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. සක්මන් භාවනාව. මා මුලින්ම සක්මනේහි වට කීපයක් එහෙට මෙහෙට ඇවිද්දිමි. අනතුරුව මා වම දකුණ වශයෙන් සක්මන ආරම්භ වෙමි. වම් පාදයේ තබන විට ලනුපැදුරේ ඇති රළු ස්වභාවය වගේම මාංශ පේශිවල ඇතිවන විපර්යාසයන් එමෙන්ම ශරීරයේ බර දකුණු පාදයෙන් වම් පාදයට මාරුවන විට මාංශ පේශීන් තුළ ඇතිවන වෙනස්වීම් අවබෝධ විය. මේ ආකාරයෙන් පියවර 10ක් පමණ සතිය පැවැත්වීමට මට හැකි විය. පසුව මගේ සිත වෙනත් රූපයකට යොමු විය. නොබෝ වේලාවකින් මගේ සිත ගෝචර වූ අරමුණෙන් බැහැර බව වටහාගත් අතර යලිත් මූලික කමඨාන වෙත එනම් වම සහ දකුණ යන පාදයන් වෙත රැගෙන පැමිණීමි. එලෙස මුල් සිහියට පැමිණි බව මාහට අවබෝධ වූයේ මගේ වම සහ දකුණ යන පාදයන්ට දකුණ දැනුන ලනුපැදුරේ රළු ස්වභාවයේ මනාකොට මෙනෙහි වීම හරහාය. මෙලෙස පැය භාගයක් පමණ සතිය පිහිටුවමින් හෝ ගෝචර අරමුණෙන් බැහැරව සක්මනේහි යෙදුණෙමි. මේක තමයි සක්මන් භාවනා පිළිබඳව පොඩි හඳුන්ට ඇති වෙච්ච ගැටලුව අපි කවුරුත් ඒක ලියලා තියෙන කාරණා අපි නිකන් ප්‍රශ්න අඩු නිසා ටිකක් විස්තර කෙරුවොත් මේකේ සඳහන් කරලා තියෙනවා ගෝචර අරමුණෙන් පිට ගිය වෙලාවක ඒ බව දැනගත්ත හැටිත් ඒ වගේම නැත්නම් ගෝචර රජ්‍යත් අරමුණට ආපු වෙලාවේ ඒක දැනගත්ත හැටිත් ගෝචර රජ්‍යත් අරමුණට ආපුවව වම් පායේ දකුණු පායේ මෙලනු පෙදුරේ හැපීමෙන් බොහෝම ලස්සනට ලියලා තියෙන එක හරි වටිනවා. එහෙම කෙනෙකුට මෙහෙම අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආයිචේ ස්වාමීන් වහන්සේ කැමති නම් අපිට පිළිතුරු සපයાવી. යා භාවනා කරන කෙනෙක් මගේ හිත මූල කර්මස්ථානට ආවා කියලා දැනගන්න සතියත් මගේ හිත පිටාරමුණට ගියා මූල කර්මස්ථානේ නැහැ කියලා දැනගන්න සතියත් දෙකෙන් වඩා හොඳ සතිය කොයි එකද කියලා මං අහනවා. වඩා කුසලතාවයේ තියෙන්නේ අරමුණ අඳුර ගන්න සතියේද අරමුණෙන් පිට ගියා කියලා දැනගන්න සතියේද කියලා මම ඒ ප්‍රශ්නයක් තියෙනවා. කවුද ලියලා තියෙන්නේ මේ ප්‍රශ්න ලිව්වේ එක්කන කවුද? කැමතිද ඉස්සරහට එන්නේ? පොඩි නිකන් වලියකට වගේ. මේක දැන ගැනීම සඳහා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නැවත ප්‍රශ්න අපේ සභාවට ඉදිරිපත් කරමු කියලා. ඒකට සභාවට දැනුවත් වෙනවා අපි මේ කතා කරන්නේ සක්මන ගැන. මේ අද්දුරු ප්‍රත්‍යක්ෂයක් ඇති කාය සාක්ෂියක් ඇති කෙනෙක්. ඔන්න නැවතත් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා සභාවට. හොඳට ඇවිසිලින් අහගන්න ඈ. අපි නායකවන්නේ ප්‍රශ්න ඉදිරිපත් කළ තියෙන මෙහෙමයි සක්මන් භාවනාව පිළිබඳව. මා මුලින්ම සක්මනේහි වට කීපයක් එහෙට මෙහෙට ඇවිද්දෙමි. අනතුරුව මා වම දකුණ වශයෙන් සක්මන ආරම්භ වෙමි. වම් පාදයේ තබන විට ලනුපෙදුරේ ඇති රළු ස්වභාවයේ වගේම මාංශ පේශිවල ඇතිවන විපර්යාසයන් එමෙන්ම ශරීරයේ බර දකුණු පාදයෙන් වම් පාදයට මාරුවන විට මාංශ පේශීන් තුළ ඇතිවන වෙනස්වීම් අවබෝධ විය. මේ ආකාරයෙන් පියවර 10ක් පමණ සතිය පැවැත්වීමට මට හැකි විය. පසුව මගේ සිත වෙනත් රූපයකට යොමු විය. නොබෝ වේලාවකින් මගේ සිත ගෝචර වූ අරමුණෙන් බැහැර බව වටහාගත් අතර ආනිග තමයි වාක්‍යය. දැන් දන්නවා මම ගෝචර අරමුණේ නැහැ. දැන් ඒක වටහාගෙන තියෙනවා. ඉස්සල්ලාම ඇහුවොත් ඒක වටහා ගැනීමට සතිය පාදක වෙනවද නැත්නම් සතිය නැතිකමද තියෙන්නේ කියලා මේ සතිය නිසා වෙච්ච ලාභයක්ද නැත්නම් සතියට වෙච්ච අරියාදුව සතිය පිට ගිය බව දැනගන්න එක සතියම කෘත්‍යයක්ද නැත්නම් සතියට කරපු පීයන මර උගලක්ද කියලා දැනගන්න. සතියෙන් හිටපු නිසා දැනගත්ත අරමුණ පිට ගියා කියලා තවට ඇහෙනවයි කියලා මං හිතනවා. ඔක්කොටම ඇහෙනවනේ. හරි. ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ සතියෙන් පිට ගියා කියලා දැනගන්න සතිය සතියට අරමුණට ආවයි කියලා දැනගන්න සතිය දෙකේ වඩා කුසලතාවයේ තියෙන කොයි සතියද? කොයි එකද වඩා සෙල්ලක්කාර සතිය? සතියෙන් පිට ගියා කියලා දැනගන්න එක අපහසුයි. ඒක නිසා ඒක
ශක්තිමත් සතියක් කියලා හිතනවා. ඒක පහසු කියන එක නම් මම හිතනවා සබාව විවිධ මත ගනීවි. ඒක පහසු නෑ. ඒකයි මේ කිරිස භාවනාවට එන්නේ නැත්තේ ඒක නිසා. එහෙම දෙයක් තියෙනවා ඒක පහසුයි කියලා නෙවෙයි දැන් ඒක බොහොම අමාරුයි හිත පිට යනවා අරකයි මේකයි කියලා චෝදනා කරාට ඒ බව දන්න එක මේ සාමාන්‍යයෙන් අරමුණේ සතිය තියෙනට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ. දැන් එතකොට දැන් මම මේ කියපේක පොඩි ආමරෝ දැන් තමන්ගේ වචනෙන් කියනවා සභාවට කොහොමද කියන්නේ? සතිමත්ව සක්මන් කරද්දී ඒ සතියෙන් බැහැරව ගෝචර භූමියෙන් බැහැර වෙලා වෙන අරමුණක සිත පිහිටුනහම නැවත මූල කර්මස්ත නැත්නම් ගෝචර භූමියට සිත අරගෙන එන එක සතියෙන් සක්මන් කරනවට වඩා අපහසු කාර්යයක්. ඒක සතියෙන් සක්මන් කරනවට වඩා අපහසු බැරෑරුම් සතියක්, ගැඹුරු සතියක්. තවත් විස්තර මම කියනවා. මම කියන හරි පොයින්ට් එකට කතා කරේ නැහැ. කියන කතාව ඇත්ත. පිට ගියාට පස්සේ ආපහු අරගෙන වැඩ කරන එක හොඳයි. ඒක සෑයින සතිය වඩලා හැකි සංඥාවක් තියෙන කරන්නට ගන්න තියෙනවා. මම කියන්නේ ඉතවැඩිය ඔකෙම තවත් තීව්‍රතන කවුද අල්ලගත්තේ මං කියන පොයින්ට් එක අල්ලගත්ත කවුරු හරි කැමතිද සාකච්ඡාවට එකතු වෙන්න දෙතරයක් මම මේ වෙනකොට ඒක විදිරිපත් කරා. ඒ කියන කාරණාව මේ පිටි ආමරණට අත්උදව්වක් අත්තලක් දෙන්න තව සුද්ධ පවිත්‍ර කරලා තීව්‍ර කරලා කියන කවුරු හරි සහභාගී වෙන්න කැමති සාකච්ඡාවක් තල්ලුවක් වැඩි ඇති මං කියනවා යන වේගිටිය සැර වැඩි ඇති නෝචි හාමුදුරුවනේ අප්පා ඉස්සරහට රට බාර ගන්න ඉන්න කට්ටියනේ මේ කට්ටිය කඩුපයිට නම්ම නැටියක් පුරුදු කරලා අරින්න ඕනේ. නැත්නම් මේක සාමාන්‍යයෙන් එන්නේ අපි දවස් 7-8ක් විතර භාවනා කරාට පස්සේ තමයි මේ මට්ටමට අපි ගන්නෙ. ඉතින් මේ කතා පොඩි සාමිසෙම ලිපි එකක් නේ. ඉතින් ඒක නිසා මම තුන්වෙනි සැරේටත් කියනවා. මේ කට්ටිය දාණයෙන් පස්සේ කැමතේද මන් දන්නේ නැහැ. ඔය තීනෝනේ දා කලා නිදි කියලා උපාධියක්. කාලා නිදින උපාධියක්. අපි ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ ආමඳුරු තුනක් විතර දන්ත 13 වංශ පෙන්නගෙන බුදි. එතන එනකොට එනකොට මාරව සාසික ඔන්න සාසික කලානිදි උපාධි ලැබුව කට්ටිය තමයි ඔය කිය. එහෙම අමාරුව තියෙනවා නැත්නම් මං කියන්නේ අහන්නේ. අරමුණෙන් හිත පිට ගියා කියලා දැනගන්න සතියත් අරමුණේට හිත ආවා කියලා දැනගන්න සතියත් දෙකෙන් වඩා සෙල්ලක්කාර කොයි සතියද? කවුරු කැමති මේකට මං කියන එකට උත්තරයක් බඳින්න? පිටි ගියා කියලා දැනගන්න එක තමයි. ඒ නිසා මම කියනවා ඒ ස්වාමීන් වහන්සේට දැන් මේක බණක් විදිහට කියන්න මේ සභාවට. අපි ඉගෙන ගත්ත කමඨාන් සුද්ධ කිරීම ඉගෙන ගත්ත කාරණාව කියන්න බෑනේ. දැන් පිටි ගියා කියන එක කිව්වට හරියන්නේ නැහැ නේ. මේක ඇත්තට මුල මැදක් ගලබලා කියන්න එපා. කොහොමද කියන්නේ? දැන් මේ සඳ කියපු උත්තරේ මතක තියාගන්න. ඒකට ඉස්සරහට යන්න ඕනේ දැන්. අවසරයි නායක හාමුදුරුවනේ. අපි මේ ස්වාමීන් වහන්සේ දේශනා කරා පැවසුවා උන්වහන්සේ සක්මන් කරන විටදී අර මුලින්ම කමටහන් ගත්ත අරමුණ මූල කර්මස්ථානේ කියන්නේ මූල කර්මස්ථානෙන් බැහැරව වෙනත් අරමුණකට ගියා කියලා. ඉන්පස්සේ නායකහරු නැවත ඒ අරමුණට ආවා කියලාත් කිව්වා. දැන් මෙතන හරි නායකහඳුනේ අර තිබ්බ අරමුණත් ඒ වගේම පිට ගියා අරමුණත් සෙල්ලක්කාර කියන අර අපි කියන්නේ මෙතන වේගවත් ඒ කියන්නේ තම ප්‍රශ්න ගොඩක් නායකහරෝ අරමුණ තියාගන්නවට වඩා ගොඩක් වෙලාවට අපේ අරමුණ වෙනත් වෙනත් අරමුණු කරා යන්නේ මේක සූදානම් වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ තියෙන දුර්වලතාවය සතිමත්කම නැති බව කියලා මම හිතනවා මගේ අත්දැකීමෙන්. එතකොට නායකහරනේ අර පිට යන ස්වභාවය තමයි ගොඩක් සෙල්ලක්කාර. ඒ අරමුණ ගිහිල්ලා නැවත අරමුණ එනකොටත් අරමුණ දෙක තුනක් ගිහිල්ලා එන්න පුළුවන්. ඒක අපි මේ වෙලාවේදී සරල කරනවා. අපි කියන්නේ එක අරමුණට ගියා අපව ගත්තා කියන එක විතරයි ගන්න. මොකද අපි ඉස්සරහට සංකීර්ණ කරන්නේ අරමුණු කීපයකට ගිහිල්ලා ආවයි කියව හන්ටියා සංකීර්ණයිනේ. එහෙමයි. දැන් මේ සාංශය අරමුණ නම් කරේ නැහැ. ඒක බරපතල වැරද්දක්. අරමුණු නම් කරනවා නම් ওই කතාව හරි පැහැදිලි. මගේ හිත ගියේ හිතකට. මගේ හිත ගියේ සද්දෙකට. මගේ හිත ගියේ වේදනාවට කියලා ඒක හරියට කියන්න ඕනේ. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි අපි තු වේදනාවට මොකටද ගියා කියලා කියන්න බලන්න. කට උත්තර කියනවා. පිට ගියේ මොකේද හිත? සක්මන් කරමින් හිටපු අනිත් හාමුදුරන්ගේ රූප සක්මන් කරමින් හිටපේ ආයි කියන්නේ දැකීමකට. එතකොට මම පියවර 10ක් විතර සක්මන් කරන මගේ හිත දැකීමකට හිත පිට ගියා. නැත්නම් අපි කියන වර්ණ රූපයකට හිත පිට ගියා. ඒක මම වටහා ගත්තා. හිත පිට ගියා කියලා වටහා. ඊට පස්සේ ආයෙත් මම මූල කර්මස්තන්ඩ ආවයි කියලාත් වටහා ගත්තා.
ඉතින් ওই දෙකටම සතිය ක්‍රියාත්මක නම් මගේ ප්‍රශ්නේ තමයි අර පිට ගියා කියලා වටහා ගන්න සතියේද වඩා සෙල්ලක්කාරය නැත්නම් ඇතුළට ආවා තමන්ගේ මූල කර්මස්ථානට ආවා කියන සතියේද වඩා සෙල්ලක්කාර කියන ප්‍රශ්නේ මම ඇහුවේ. ඉතින් මේ විදිහට සභාව අනුමත කරලා තිනවා පිට යන බව දැනගන්න එක හොඳයි. මට ඕනේ කවුරු හරි ඒක මේ සභාවට කාරණාවක් විදිහට කියලා දෙනවා දකින්න. උපන්ති උණී නෑ වැඩි. නැව තුත්තහ කරනවද වෙන කෙනෙකුට දෙනවද මේ අවස්ථාව? කවුද කැමති මේ ඉදිරිපත් වෙන්නේ? මේ මේ කියන කාරණාව හරි වැරදි අපි පස්සේ බලමු. අපි වැරදි බලමු අපි දවස් 10ක් භාවනා කරනවානේ. කවුද කැමති මේ කාරණේ තව මේ වෙන කෙනෙකුට කියා දීමේ උත්සාහයක් කරලා බලන්න. එතකොට අපිට පුළුවන් මේ කවුරුත් ඔළුවට පටවපු දෙයක් නෙමෙයි අපිම අවබෝධ කරගත්ත දෙයක් අපි කාටද කවුරු හරි කියලා දෙන්නේ කොහොමද කියන එක ඒක සංඝයාගේ සාමාන්‍ය ඉතින් අපි ජොබ් එක ඕකනේ අපි දන්න දෙයක් කාට හරි කියලා දෙන එකනේ අන්න ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අමාරුයි අපිට මේ මේක අල්ලගත්තද නැද්ද සබකෝලේද කාරණාව කියලා හිතාගන්න අමාරුයි ඉතින් සා ඉදිරිපත් වෙන කැමති නැත්නම් මම යන්නේ නැහැ එතකොට ඒක නිකන් අමෝරාවක් හිටිනවා ඉතින් ඒ විදිහට පිට යන එක දැනගෙන ආපහු අරමුණට එන එක සරුවච්ඡන්සේ කාරණා හතරකින් විස්තර කරලා දීලා තියෙනවා ආපත්‍ති දේශනාවේදී. ඔය පිට යන එකට කියන්නේ ආපත්‍ති කියලා. අපි සීලිය කරගෙන යනකොට හිත විනයක් කැඩෙනවා. මෙතන වැටෙන්නේ අරමුණනේ. මෙතන කතාන්නේ විපස්සනානේ. ආපත්‍යක් සිද්ධ වෙච්චාම භික්ෂුවක් පියවර හතරකින් නැවත පිළියම් කරන්න ඕනේ සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා මේ හතර පියවර සිද්ධ තියලා තියෙනවා. පළවෙනි එකම දැනගන්න ඕනේ මම ගෝචර රාජ්‍යත්ව භූමියේ නැහැ. ඒකත් කියනවා සරති කියලා. ඒත් සති කියන වචනේම ආපු ව්‍යුක්තියක් සරති. ඊට පස්සේ විවරණය කරනවල බය වෙන්නේ නැහැ, ලැජ්ජ වෙන්නේ නැහැ. ඉස්සරහ මේක හංගනවනේ. අත්තරද්දක් වෙච්චාම අපි පොඩි කාලේ කරන්නේ ගුරුවරට අහුවෙන්නේ නැති වෙන හංගන එකනේ. මේක හොඳට විවරණය කරලා බලනවා කීවෙනි ශික්ෂාපදයේද කැඩුනේ මොකද්ද? එහෙම නැත්නම් මෙතනදී බලනවා කද්ද හිත කී සද්දයකටද වේදනාවට හිතවිල්ලද කියලා. කාතබ්බ කෝලෙලා පස්ස ගහන්නේ නැහැ. විවරණය කරනවා. ඒ මොකද සරුවචාන්සිකේ දේශනාවේ ත්‍රිපිටකයේ ඕන පොතක් අරන් බලන බුද්ධ ජයන්ති පොතේ ඉස්සල්ලාම පෙන්වනා බණ්ඩුරක වග්ගයේ දේශනාවක් තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ කියලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනලා ධර්මයේ හෙලි කරන්නේ බබලයි වැසුලේ නොම බබලයි. දැන් අපි මේ වැරද්ද හෙලි කරනවා. වැරද්ද හෙලි කරනවා. ඒකට කියන්නේ විවරණය කරනවා. උත්තානි කරෝති ඒක උස් කරලා දක්වනවා. සාමාන්‍ය අරමුණට යනකොට වැඩිය වටිනවා. හිත පිට ගියා කියලා දැනගන්න එක ආපත්‍ය සිද්ධ වුණා කියලා දැනගන්න එක. අවසාන එක දේශේති එක සභාවකට කිව්වේ නැත්තම් වැඩි වෙන්නේ නැහැ. ඒකයි අපි තව හාමුදුරු කෙනෙක් ගාඩ කියලා දේශනා කරන්නේ. ආපත්‍ය දේශනා කරනකොට. ඒ වගේම ඔයත් වැරද්දක් වුණා මම මේ සභාවේ පාපොච්චාරණය කරනවා. ඒකෝර සභාවකට ගහනවා නම් ගහයි. අනුකම්පා කරනවා අනුකම්පා කරයි. මේ සමාවදේ ඉවරනේ වැඩි. දැන් මේක බොක්කේ biju තියාගෙන මැරලා ගියොත් ඉති ලැබනාත්ම ගෙවන්න ඕන. මේක මේ ditta dhamma vedinie වශයෙන් මේ ජීවිතේ හම්බෙන දේවල් අපිට මේ ජීවිතේ ගෙවන්න පුළුවන් ඉතාමත්ම මේ පවතින ආර්ථික ආත්මේ ආත්ම අතෘප්ති කර තත්ත්වය අසහනෙ නැති කරන තියෙන එකම බේත. ඒක පාපොච්චාරණය කියනවා, පාපදේශනා කියනවා, ආපත්‍තිදේශනා කරනවා කියනවා, කමඨං සුද්ධ කරනවායි කියනවා. ඉතින් මේක සමහරෙකුට නිවන් දැක්ක වගේ සතුටක්. වැරදින හැම වෙලාවෙම නිවන් දොරටුවක්. අපි හරියට අරමුණ කියන්නේ සරති විවරණය කරලා කියන්නේ හංගන දෙයක් නෑ. අසවල් ශික්ෂාපදෙම ඇති කියන්නේ. එතන අසවල් අරමුණට මගේ හිත ගියා. මම නෙවෙයි ඇත්තට ඒක වෙලා තියෙන ඉතින් වෙච්ච දෙයක් නෙමේ. ආපත්‍ය නම් වෙන්නත් පුළුවන් කරන්න පුළුවන්. ඊට පස්සේ උත්තානි කරෝති. ඔසවා දක්වන්න ඕන. ඒක තමයි මම හැදෙන්න තියෙන අහිංසකකම. තව කෙනෙක් කිව්වේ ඒකට මේ වැඩි හිටියක ඕනේ නෑ. සමහරවිට ඕනෙම වික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසරයි සෝවාන්ස මට ආපත්‍ය දේශනා කරන්න කිව්වනේ ඉවරයි. ඒ වගේ තමයි මේ කමඨාන් සුද්ධ කරනකොට ඒ පිටගියේ බව කියන්න සෑහෙන නිහතමානී වෙන්න ඕන. සෑහෙන අහිංසක වෙන්න ඕන. ඒ වුණත් ප්‍රවචනසේ හතරවෙනි පියවරක් තියෙන එක දේශනා කෙරුවේ නැත්නම් ආපත්‍ය දේශනා කෙරුවේ නැත්නම් මැරෙන්නේ අනිවාර්යම අපායි. ගියන්න වැඩිය සංඝයා කෙලින්ම පල්ලේ හැම තට්ටුවට වැටෙන. ඔළුව පල්ලේට දාගෙන වැටෙන. ඇයි මේ ප්‍රසිද්ධිය කියපන්න අපි වැරදි කරන්නේ අපි මේ සුද්ධවන්තයෝ කියලා. දැන් එහෙම එකක් නැහැ. අපිට විතරක් තව සංඝයා වහන්සේ නමක් ඉන්නවා. අපි ආපත්‍ය අධේශනා කරනවා කමඨාන් සුද්ධ කරගන්න මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. හරිතනට හිත යනවා වගේම
නැත්නම් ඊටත් වැඩිය හිත පිට ගියා කියන එක වැරදුනා කියන එක සතිය නැති උනායි කියලා නෙවෙයි අපි කියන්නේ සතිය නැති උනායි කියලා කියන්නේ නමුත් එහෙම කන්නේ නෙවෙයි වෙන්නේ ඉතින් මේ ටික අපිට පුළුවන් නම් භාවනා කරලා අධ්‍යක් ගන්න පුළවනා කරලා නැත්නම් චින්තා මේ වශයෙන් වද්ද ගන්න හිතට එහෙම නැත්නම් අපිට සුත මේ වශයෙන් ඔලුවට ගන්න ඉතින් අපි වැඩමුළු සාර්ථකයි ඊට පස්සේ වැඩ කොටක් තියෙනවා ගියාට පස්සේ පිට පිට යන හැම වෙලාවෙම අපි කාපු ළඟට ගිහිල්ලා කමටාන් වාර්තාවක් දෙනවා නැත්නම් ආපත්‍ය දේශනා කරනවා කියලා හැම වෙලාවෙම කවුන්ටර් එක ෂෝ පිරිසුදු කරගෙන ඉන්නේ ආයේ මේ එරියස් නැහැ ලැබනාත් පිට ගෙනියන්න දෙයක් නැහැ මෙතන මෙතන සුද්ධ කරන කිසිම ආගම කොහොම දෙයක් නැහැ අපෙන් ගත්ත ක්‍රමයක් තියෙනවා පතෝලික පල්ලියේ දිව්‍යන් වංශය ළඟට ගිහිල්ලා පව් සමාකරන ගතියක් තියෙනවා පාපොච්චාරණේ කියලා පාප දේශනා කියලා ඇතුලේ ඉන්න ෆාදර් හරි ඇවිල්ලා හිලට කඩ තියලා කියනවා මම ඉතින් මේම දෙයක් වුණා එතකොට පාද ඇතුලේ ඉන්න කෙනා කවුද දන්නව පාද තමයි ඉන්නේ කියලා එයා දෙනවා මෙන්න මේ පිළියම කරන්න කියලා ඒකෙන් අර මිනිස්සු නිහතමානී කරනවා ඉතින් අපිට තියෙන බුදුරජාණන්සේ තවත් සංඝයා වංශනා වීල් කියනවා කමඨාන් සුද්ධ කිරීම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් මේ ධර්මෙ පැත්තේ භාවනා කරනකොට හිත පිට ගියේ දේ නැති කරන්නේ කොහොමද අනේ හිත පිට යන්නේ නැතුව කරන්නේ කොහොමද ඒක නෙමෙයි හිත පිට ගියා කිව්ව මන් දන්නවා මං අපවිත ගත්තා ගත්ත බව දන්නා නම් අර පිට යමේ සියලුම අකුසල් සමාප්ත වෙනවා නැත්නම් අහෝසි වෙනවා කවුද කැමති මම මේ කියපු එක මායතරයක් කියන්නේ තේරෙනද උල්වන් ඔක්කොම මූණ නිකන් එන ගාච්ච තෝම් පිටරි වගේ ඕම කරලා බෑ අපි ඉස්සරහට යන්න ඕනේ හැප්පෙන්න ඕනේ රණ්ඩු කරගන්න ඕනේ කවුද කැමති මම කියාපු එකම පුනරුච්චාරණය කරන්න වැරදිලා තිබුණොත් මම එහෙම කියන්නම් එහෙම නැත්නම් මං කියපු එක අඩුපාඩුකම් තියෙනවා නම් ඒකත් හදන්න මම අවසර දෙනවා කවුද කැමති මේ සාකච්ඡාවට තල්ලු අපි මේ අමාරු දාමුද නේ මොකක් කියලාද කියන්නේ කොහොමද දැන් මේ පිරිසට අනුශාසනාවක් කෙරුවොත් මේ එක දවස හිටියේ කෑවක් කෑමනක් නැන්න පුතේ මෙන්න මේමයි මේමයි කියලා නෑ එනං මං හදලා දෙනවා කියව බලන්න ටිකක් උත්සාහ කරමු ලොකු බහමතු කෙනෙකුට එහෙම කරදර කරන එක හරි වටිනවා නේ නිකන් උත්සාහ කරනවා උත්සාහ කරලා අපි ඉතින් මරණ දඬුවම් නියම කරන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් ඔක කොණිත් වෙනවා විරිත් වෙනවා වගේ දෙයක් විතරයි කරන්නේ වැඩි නෑකන් දැන් මට හිතෙන්නේ දැන් මේ භාවනා මේ සක්මන් භාවනාවේදී ආයිකන්ද ඉතින් රටට ලෝකෙටම භාවනා උපදෙස් දෙන නායක හැමතුරුන්ගේ අත්දැකීම මේ පැහැදිලි කරේ මම ශාස්ත්‍රීය ලෝකේ බොහෝ දේවල් ලියදුනට භාවනා සම්බන්ධ අපිට අවස්ථාවක් ලැබිලා නැහැ. කලාතුරකින් දවසක ඉතින් ඔය ආනාපාන සති භාවනාව වඩනවා. එතකොට ඔය හිත පිට යන එක නායකනේ එතකොට මේ ඒක අකුසලයක්ද? මමයි ආයි ප්‍රශ්නේ අහන්නේ දැන්. මම ඉන්නේ උසාවි කෝඩුවේ මම තමයි හිත පිට යන එක අකුසලයක්ද කියලා මං අහන ප්‍රශ්නේම වෙන පැත්තකින් වර්ණනා කරනවා. කවුද කැමති ඒකට මේ කට උත්තරයක් බඳින්නේ? එන්නේ අපිට ඔහොම කතා කරලා හරියන්නේ නැහැ. අපිට ඕනේ පැහැදිලිවම මේකට සම්බන්ධ වෙනවා නම් අපිට අපි ගරු කරනවා සම්බන්ධතාවයේ sannivedanaye මොකද කියන්නේ? මට තව ප්‍රශ්නේ මං ආපෝ එහා මුලින් ගලුවටම දාන්න. හිත පිට යනවා කියන එක අකුසලයක්ද කියලා. අයි චන්දවිමසම අපි අත උස්සලා අකුසලයක් කියන කට්ටිය අත උස්සම බලන්න. අකුසලයක් කියන පැත්තට එකතක් කිස්සෙනවා. තව එතකොට කවුරු හරි හිතනවා අකුසලයක් නැහැ කියන පැත්තට අත උස්සන කට්ටිය බලමු. මේ කට්ටිය හත් දෙකක අත් නැහැ වගේ මට පේන්නේ මේ කට්ටියට. ඊව නැත්නම් කලා නීති. පත් කැමතේ තියෙන්නේ. මතයක් ඉදිරිපත් වෙනවා යන දේ හොඳ නම් අකුසලයක් නැහැ යන දේ නරක නම් අකුසල් වෙනවයි කියන්නේ. මම මේකටම නව ප්‍රශ්නයක් දානවා හිත ඇත්තටම යනවද යවනවද? යවනවා නම් අපි විනිශ්චය වැදගත්ම දේ තමයි අපි මේක හරි වැරදි බලන්න පව විනිශ්චය කරන්න සබ්බ මේ චේතනා භිකවිකම්ම නමදායි මේ චේතනාවකින්ද මේ යන්නේ නැත්නම් හිත අර පුරුද්දට මිටි තටින් වතුර බැස යෑමද සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න භවනා කොච්චර කාල කරන්න වෙයිද ඒක දැනගන්න අපි මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද
එතකම්ම අපි හිතන්න තියෙන්නේ මේකට මම වග කියන්න ඕනේ, මේක චේතනාපූර්වක වෙන්නේ, ඒ නිසා ඒක මගේ දරුවෙක් කියලා. නෑ බුදුහාම කියන මේක උඹත් නෙවෙයි, උඹෙත් නෙවෙයි, උඹේ ආත්මයත් නෙවෙයි. 25ක් 10ක් අතර අපිට ඕන දෙයට අපිට එවන්න පුළුවන්. ඒක කවුරුත් පිළිගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ කියන විදිහට නරක දෙයකට දැම්මත් අපි වග කියන්න ඕනේ. ඒක චේතනාව තියෙනවානේ. නමුත් මේ සාකච්ඡාවට මේ ප්‍රශ්නෙට කවුරු හරි කැමති වෙන්නද, කීකතු වෙන්න කැමතිද? මේ හිත පිටේ යෑම සචේතනිකව මම හිතාමතා කරන එකක්ද නැත්නම් ඉබේ වෙන එකක්ද? ඉතින් ඉබේ වෙන එකකට පශ්චාත්තාප වෙන එක ඥානවන්තකමද, තකසිරුකමද? ඉබේ වෙන දෙයකට පශ්චාත්තාප වෙන එක, ඉබේ සිද්ධ වෙච්ච දෙයකට පශ්චාත්තාප වෙන එක තකසිරුකමද ඥානවන්තකමද? ඉතින් සමස්ත ලෝකයේ හැමතැන ඉන්නේ සමස්ත ලෝකයා කවදාකවත් දන්නේ නැහැ මේක මම කරාද වුණා කරුවද කියලා. දැන් බුදුජානසෙ හතික් මන්නකොට කාරණා පහක් තියෙනවානේ. වර්ගමක් කරන කාරණා පහක් දැන් මේ හිත පිට යනවා කියන එක භාවනා නොකරපු අයකට මත්ත පළ කරනවා. හොඹ උලන්න හිතනවා මට්ටම් වෙනකම් පොළවේ. කරලා බලමංගෝ. ඒ අපිට ඒක නෙමෙයි ජීවිතයක් හම්බෙලා තියෙන. අපිට කමටහන නිකන් දෙන්නේ. සීලෙත් නිකන් දෙන්නේ. පොඩ්ඩක් කරලා බලපන්. කරලා බලන්න හිත පිට යනවද යවනවද? දැන් අපි මෙතන මේ ටීවී කැමරා එකක් වැඩ කරනවා නේ. මම දැන් වැඩ කරනවා දෙයක්. ඕක තියෙනවා කියලා හිතන්නේ ක්‍රිකට් මැච් එකක් යන වෙලාව. එතකොට කවුරු හරි කැච් එකක් ගත්තා. කැච් එක බිම වැටුණාද, ඇත්ත වැටුනේ නැද්ද කියලා බලාගන්න ගියාම බලන් ඉන්න අම්පයර් ඉන්නවා මෙතන එක්කෙනෙක්, අතන එක්කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න කියනවා මෙයා කියනවා කැච් එක හරි අවුට් කියලා. අනිත් කෙනා නෑ කියලා. දැන් මොකද වෙන්නේ? දැන් දැන් එතකොට නිවාසික පක්ෂයයි ආගන්තුක පක්ෂයයි අතර මේ විනිශ්චයකාරු දෙන දෙකක් කියනවා ඉවරයක් නැහැ නේ ගේම් ඉවරයි. ක්‍රිකට් ගහන්න බෑ. එතන තර්ඩ් අම්පයර් කෙනෙක් දැම්මා. එයා පක්ෂග්‍රාහී නෑ. මේ අම්පයර්ස්ලා දෙන්න මනුස්ස ගුණ ධර්ම තියෙනවා. පක්ෂග්‍රාහී නෑ. ඉතින් සතිය නැතුව භාවනා ගත කරන ජීවිතයේ අම්පයර්ස්ලා මත තියෙන ජීවිතය වගේ තමයි. සතිය තියෙන ජීවිතය මෙතන වෙනම කැමරාවක් තියෙනවා. ඒකේ බලන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. මම මේ වෙලාව හිත ඇරියද? විත නිකන් ගියාද කියලා. ඔය දේ දන්නේ නැතුවනේ අපි මේ ජය පරාජය හරි වැරදි හොඳ නරක බෙදන්නේ. තන්නේ කර අන්ධකාර ලෝකයක් තියෙනවා. භාවනා කරන එක නම් විතරක් බලනවා මම මේ කරන දේ කොච්චරක් මම හිතාමතා කරනවද නැත්නම් ඒ බැහැියට වෙනවද කියලා. ඉතින් කියනවා පොතක් තියෙනවා thought without a thinker කියලා. අපේ හිතවල කිසිම හිතන්නේක් නැහැ. හිතවිලි විතරක් තියෙනවා. ඕකට තමයි මිනිස්සු තැවෙන්නේ. ඉසේර මම කියන, සේර මගේ කියන, සේර මගේ ආත්මය කියාගෙන බලන්නකො මගේ හිත හරි කුපාඩීනේ, කඩප්පුලීනේ, අනම්මනම් කියලා. ඉතින් මේ මම කියව දෙයක් නෙමෙයි, මේ කාගේ දෝ න්‍යාය පත්‍රයක් හිතේ වැඩ කරන්න. ඒ ටික තේරුම් ගන්න පුළුවන් නම් අපිට බුදුහාමතුරු කොච්චර සාන්තිදායකයේද කියලා, සාන්තිකර ස්වාමීන් වහන්සේ නමද්ද කියලා පෙන්නනවා කන්නඩියා ගත්ත දරුවා උඹ ඉස්සර වෙන්නේ ඉස්සර බලපන් ඕක හිතපු දෙයක්ද වෙච්චි දෙයක්ද කියලා. හිත පිට ගියාද, හිත පිට ඇරියද කියලා. දැන් මේ ස්වාංශ ඉදිරිපත් කරන කාරණාදී පියවර 10ක් යනකොට හිත පිට ගියා. ඉතින් ඒක මනාපෙන් අනේ මගේ හිත පිට පළයන් කියලා උපේකද? දැන් හිත පිට ගියාට පස්සේ මේ අනුන්ගේ අවජාතක දරුවෙකුට මම උපෙන් සාතිකෙන් නම ලියන්න හදනවා මම තාත්තා කියලා. හරි සෞතු වෙන්නේ ඒකට. සෞතු නැහැ වැඩි තමයි වෙන්නේ ලෝකේ වෙනාදියා. ඒ ගෑණි hina වෙනවලු හරි කැත විදියට. මිනිහා දරුවන ලෝනවලු එලිපත්තේ ඉගෙන අනේ මගේ රත්තරම් පුතේ කියලා ගෑණි කුසියටලා ඉඳලා hina වෙනවලු අනේ තෝ දන්නවනම් ওই දරුව කාගේද කියලා. ඒ හතර hina වලින් එකක් ඒක. ඔක්කොමල තාත්තලා හිතන්නේ මේ මගේ දරුවා කියලා. ඒ වෙයිදී දන්නෝ දනි. අම්මට එතකොට ඉනාවක් යනවා. අන්න ඒ වගේ තමයි අපි මේ කරන භාවනා, අපේ මහානකමයි, අපේ දැනුමයි සේරම හෙළුවේ. කිසිම ඇඳුමක් නැතුව තියෙන මොකද අපි දන්නේ, අපිට වග වෙලා කියන්න බෑ. මම ඇදියාද ඒ අපිටම කියන්න බැලුවා කියලා. හිතලා බලන්න ඒකට භාවනා කරුවා. ඔය හිතෙන් තරම් ලේසි නෑ ඒක. මගේ හිත පිට ගියාද, මම ඇදියාද කියන කාරණාව සංකල්පයද යථාර්ථයක්ද කියලා මනින්ද මේ හැමතුනට සාක්ෂි වෙන්න කිව්වට බෑනේ. කාටවත් ඒක කරන්න බෑනේ. මොකද හේතුව මේ මමනේ ඒකට මම දැන් මෙතන විතරනේ තියෙන්නේ. ඉතින් ඕක කොච්චර වැදුණත් පමා වෙන්න එපා. හුතර බලන්න මගේ හිත පිට යනකොට මගේ මන අපිට දැනෙන්නේ අචේතනිකද, සචේතනිකද, සවිඥානිකද, අවිඥානිකද, සකර්මකද, අකර්මකද.
ඉතින් ওই භාෂාවේ තියෙන සකර්මක අකර්මක ભેද සම්පූර්ණ ගැඹුරුම තැනනේ භාවනා මේ භාෂාවක තියෙන. ඒ නිසා මේ කම්මස මොනද පරස්සමී පදේ අත්තුනෝ පදේ. දැන් අතහැරලා දෙන්න බෑ. ඔකේ තමයි කියන්නේ පරස්සමී පදේ අත්තුනෝ පදේ කියලා කියන්නේ මේ අත් දකින්න වශයෙන් Taman කියනවද නැත්නම් පිටකින් දැක වගේ කියනවද කියලා වගේ අර්ථයක් තියෙනවා. අද පාලිය ඒක නෑ. හරි අමාරුයි. ඉතින් දෙන්නේ කතා කරනකොට බලන්න කොච්චර පචයක්ද අපි කරන්නේ කියලා. මේ Tamanගේ හිත පිට යන එකවත් මම ඇරියද මම යවුවද නැද්ද කියන එක දැනගන්න බෑ. හරි එතකොට අපි හිතමු දැනගෙන කිව්වනම් මේ ශාන්ස කියන දේ වළංගු. දැනගෙන හොඳ දෙයට කියනනම් පිං. දැනගෙන හොඳ දෙයට කියන වැරදෙට කියනනම් පව්. ඒතර මේ ශාන්ති අහන විදිහට පිං පව් තීන්දුව වෙන්නේ චේතනාම්බික වේකම් මම වදානේ. නමුත් මේ 95%කටත් වැඩිය හිතවිලි චේතනාවක් නැතුව යනවායි කිව්වහම අපි කාට කඹුරන જાතියක්ද කියලා හිතන්න බෑ. කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කිය. ඕක කරන්න යමක් නොකර ඉන්න ඕනේ. එතකොට පේනවා අර මේ තතුහි වාතේ අසම්පකම්පියෝ තතුූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ඡ පස්සති යතින්ද කීලෝ පටවින් සිටෝසියා. ඉන්ද්‍ර කීලයක් වගේ පොළවේ හිටවපු දෙයට හතර හුලඟට වැනින්නේ නැහැ. අපේ හිත එන්නේ ඉන හුලඟට වැහෙන. ඒ මොකද අර පදනම නැතිකම නිසා. ඒක දැනගන්න එක එහෙම නැත්නම් ඒකට අපි පරිේෂණ කරන එක නොංජල්කමක්වත් බැරිකමක් නෙමෙයි. අපි කවදා හරි කළ යුත්තක්. ඒ නිසා මම හිතනවා කමඩානදි කිය අපි ගියා දුර වැඩි. ඉතින් ඒක නිසා මේ ඉවර කරමු. ඔක දැන් සාංශේ කට උත්තර ඉවර කරන. මම කියන්නේ කට උත්තර කිසිපෙක අර මේ ඉතින් අය එතකොට දැන් චේතනාම්බික්කවේ කම්මං වදාමි චේතීත්ව කම්මං කරෝති කායන වාචාය මනසානේ. මොකද අර චේතනාම්බික්කවේ කම්මං වදාමි කියන වාක්‍යය සම්පූර්ණ වෙන්නේ නැහැ. අර චේතීත්ව කම්මං කරෝති කායන වාචාය මනසා කියන කොටස එකතුනේ නැත්තම්. එතකොට දැන් හිත පිට අරින කෙනෙක් නැහනේ. ඒක හිතේ ස්වභාවය තමයි පිටට යෑම. ඒක උපන්නානම් ජීවත් වෙනවා වගේ එකක් තමයි. උපන්නාට මේලෝ වෙන්නේ නොවිනවා. අනිවාර්යයෙන්ම හිතක් තියෙනවා නම් ඒකේ නැචරල් එක තමයි ස්වභාවිකවම ගතිය. ඒක කොහෙ හෝ අරමුණු හොයා අරමුණු කරා හඹා යෑමක්. එතකොට අපි ලොකු උත්සාහයක දරනවා මේක එක තැන රඳවා ගන්න. ඒ කියන්නේ මට හිතෙන්නේ නැහැ කම මේ භාවනාව කියන්නේ මොකක්වත් හිතන්නේ නැතු ඉන්න එක. ඒක ටිකක් ඉස්සරහට ගියාට පස්සේ කීතාවගේ ඉස්සලා කීතාවගේ අපිට කුළුමි අරකගෙන නැල්ල කණුවක බැඳලා කීකරු කරගන්න. පස්සේ තමයි නගුල ගැට ගහලා හාන්න පුළුවන්නේ. ඉස්සලා ගෙනල්ල බලන්න ඕනේ. දන්න කියන අරමුණකට පින් අරමුණකට දාලා මූ ඒකේ ඉඳා කැමැති හැටි. එතකොට ඒකේ පින් අරමුණු ආනපන ගත්තාම ඇත්තටම පව් පින් නෑනේ. අපි එකට පින් කියලා දාගෙන තියෙනවා. හුස්ම ගන්නකොට පින් සිද්ධ වෙනවා. ඉතින් අපි හැමදාම පින් කරනවානේ. ඒක දැනගෙන කෙරුවොත් පින් කියලා කියන්නකෝ. කරන්න බැරි ඇති. මේ නොමිලේ දුන්නාට කරන්න බෑ. මොකද හිත මමත් නෙවෙයි නම් කවුද හිත යන්නේ පිට? ඉතින් පොට්ටපාද සූත්‍රය අහනවා ඒ විදිහට හිත පිට යන්නේම කාරණා හතරකට දාලා කියනවා. මේ බණ බහනා කරන බලවත් ස්වාමීන් වහන්සේලා මගේ හිත මෙහෙවනවලු. සර්බලධාරි දෙයයන් නැන්ති මේක මෙහෙවනවලු. නැත්නම් හිත පිට යන්නේ තමයි ආත්මේ. නැත්නම් කියන ඕකනම් ඉදර ගන්නත් බෑ දැන ගන්නත් බෑ ඉවරක් කරන්න බෑ කියලා හතරක් කියනවා. කියන පොට්ටපදන්නේ ස්වාමීන් වහන්සේ දා වැඩ හිටියනම් මේක නිගමනයක් කරනවා හිටියේ නෑනේ ස්වාමීන් වහන්සේ. ඒතර බුදුරජාණන්සේ ලස්සනට ওই හතර විස්තර කරනවා මේ සංඥාග්ගයකට හිත ගෙනියලා විසි කරන්නේ නෑ. බුදුහාම කියන්නේ මේ විසඳන්න බැරි පස්සේ තියෙනවා කොහොමද නිවන් ලබන්නේ? මගේ කියලාත් බෑ නෑ කියලාත් බෑ ඔක දකින්න එක. අපි දැන් මේ ස්වාමීන් ආයෙත් දානවා ප්‍රශ්න. මම මේ නඩු විසඳන එක තර වැඩි මට පේනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට ඔය දැන් අද කියාගත්ත එක කාට හරි කියලා දෙන්න උනායි කියලා හිතුවා. තම්බි මිනිස්සුන්ට ඇහුවේ කිම ආයියා වන්දාම යාමි හොඳට භාවනා කරනවා අපිට මොකක්ද තම තේරෙන්නේ නැහැ පොඩක් කියලා දෙන්න අයියා කිව්වොත් කොහොමද කියලා දෙන්නේ මම වේ ඌව තේරෙන්නේ නැහැ ඕගොල්ලෝ මත ඉත බාලා එන්න ඕනේ අවුරුත් මේ සිවුරු දාගෙන එන්න ඕනේ නමස්කාරය කියන්න ඕනේ පන්සිල් සමාද එහෙම කියනවාද නැත්නම් උත්සාහ ගන්නවා භාවනාව කියන්නේ පළමු පියවර සතිමත් බව එතකොට සතිය කියන්නේ සිහිය අපි සතර ඉරියව්වෙන් අපේ සිහිය පවත්වනවා නම් ගෝචර වෙන හැම අරමුණ තුලම ඒක තමයි මං තේරුම් ගත්තේ සතිය සිහිය කියලා. එකම අරමුණ තුල
රැඳෙන්න බෑ ඒක අපේ ස්වභාවය සිත පිට යන එක එහෙම පිට ගියාම ඒ අරමුණ දැකලා දැනගෙන ඒ අරමුණෙන් නැවත මුල් අරමුණට එන එක තමයි නිවැරදි සතිමත් පුද්ගලයෙකුගේ ස්වභාවය මම නෙවෙයි වුන් කන්දේ තම්බි මනසේක වුන් දැන්නේ දැන් නියට තේරෙන්නේ නැත තම්බි මහත් ස්වාමීන් වහන්සේ කියනවා පටන් ගන්නකොට හොඳ තම්බියෙක් නම් ඌ කියනවා ශාමි සතිය කියන එක අපේ පොතේ තියෙන මොරකබා කියලා මොරකබා කියලා වචනයක් තියෙනවා කුරානයේ විතමයි සත්‍ය කියලා ඵලීල් මහත්තයා මට කියලා දුන්නා. ඔබාන්තේ වෙබණ කිව්වට මුස්ලිම් මිනිස්සු මේ තේනවා කියලා මිනිස්සු බණී ඔබාන්තේ නෑ කියන්නේ. අපෙත් තියෙනවා. දැන් අපෙත් තියෙනවනේ පොතේ සත්‍ය කියලා මොකද්ද දන්නේ බලන්නකෝ. සත්‍ය කියනක මේ මුළු ත්‍රිපිටකයේ ඉන්න බුද්ධ ශාසන මාත්‍යයන් සිට ඔක්කොටම අහන්න බලන්න සත්‍ය කියන්නේ මොකද්ද කියලා කියන්නේ කියලා. එක එකක්වත් දන්නේ නෑ. දන්නේ ඉතින් තම්බිලා දැන්නේ කියලා අහන්න දෙයක් තියෙන පොතේ තියෙන බලන්නේ. ඒ නිසා තම්බි කියලා කියාවි ශාමී ඒක ඉහරි අපේ පොතේ තමයි ඒක දිනනවා මොරකබා. දැන් ශාමී කියන්නේ මොකද? ඉද පිළිගිය අඩේක ගාලල්ල. එහෙමනේ කියන්නේ. ඒකට භාවනා කරනවා කියන්නේ බා. ඥාන සත්‍යමත් වෙනවා කියලා කියන්නේ ඒකල බලන්න. හිතට දෙන්න පිටිය සකස් කරලා පණින හැටි බලන්න. අද උදේ කමටහන් සුද්ධ කරන ඒ ශාමීසේ කියනවා ඒ හිත පිට යන එක ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැතු වෙනකොට හිත පිට යන්නේ මගේ චරිත ලක්ෂණයක් අනු. හැමෝගෙම හිත එක දණ්ඩ යන්නේ නැහැ. ඒකෙන් කියන්න පුළුවන් ගිය ආත්මේ ඉඳලා ගෙන ආපු ආශය අනුසය ඥාන පෞරුෂත්ව ලක්ෂණ එහෙම නැත්නම් අපි කියනවා නම් උපනිශ්‍රේ සම්පatti අනුව තමයි යන්නේ. ඉතින් අපි ඔක වලාගෙන හිටියොත් ඔතකට කනගාටුනොත් අපිට මම කියන්නේ කවුද කියලා දැනගන්න හම්බෙන්නේ නැහැ මැරෙන්න ඉස්සෙල්ලා. ඒක නිසා සතිපාසලේදී අපි මේ වගේ කරුණු ගිනියන පුංචි ළමයට පවා මුස්ලිම් අයට පවා හරියටම අල්ලන උත්තරම තේරෙනවා. මං කියන්නේ ඕගොල්ලෝ පංචශීල සමාදන් වෙන්න සිතුරෙදි අඳින්න බාපෙනේදී මොකක්වත් නැහැ. පොඩ්ඩක් පොඩ්ඩක් භාවනා කරලා බලනකො නැත්නම් භාවනා කරනවා කියන්නේ නැහැ. වාඩි වෙලා ඉඳලා බලන්නකො. ඉතින් එතකොට අපිට බය නැතුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දෙන්න පුළුවන් නේ ඔක. මේ බෞද්ධයන් විතරක් වෙන එකක් නෙවෙයි. ඇත්තටම බෞද්ධයෝ තමයි අන්තිම දුර්වලම කණ්ඩායම. දන්නවා වැඩි ඉති අරක නැද්ද මේක නැද්ද කීකේ අහා ඉන්නවා මිසක්ක ඔය ඔක්කොම පැත්තක තියලා හුස්ම පිට යනකොට බලන්නේ මේ මම කියලා යන එකක්ද එහෙම නැත්නම් මේක වෙච්ච එකක්ද කියලා. එතකොට පිට යන්නේ හරි ජොලි වැඩක් නේ. මේ ආමතුහන බහනවා ජොලියෙන් කරන්නේ කොහොමද කියලා. ඔච්චරයි ජොලිය. ඉත පිට යන්නේ කියන ජොලි නේ. ඒක වෙන කතාවක් තියෙනවනේ මේකේ. අපි මෙතෙක් කල් මේ දකනාර සර්පයා කියලා මේ විසකෝර සර්පයා දකනාර මොඩියා කියලා ඔක තලතලනේ හිටියේ. දැන් කෙනෙකුට පෙනී බබල නටණ්ඩයි. අපේ ණය හොනේ. එතකොට මට මතුවෙච්ච ගැටලුවක් තමයි මේ. දැන් අපි දැන් හිත කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. එක අරමුණකට ගන්න ලොකු තැටමීමක් කරනවානේ. ඒ දඟලද්දී අපි දන්නේ නැතුව හිත කොහේ හෝ ගිහිල්ලා. ගිහිල්ලා ඉමක් කොනක් නැතුව ගිහිල්ලා පෑය ගහනකට පස්සේ ආයේ එනවා. එතකොට සමහර විට ඒ අතරේ නිින්දත් ගිහිල්ලා වෙන්නත් පුළුවනි. ඉතින් එළියට ගියන් පස්සේ වාඩි වෙලා ඉන්නකොට නම් නිින්දත් ගිහිල්ලා එතකොට ඒ හිත පිට යෑම ඔය කියන තාලට කමක් නැද්ද? නෑ ඒ කෙනාගේ ආධුනිකය පැත්තෙන් බලනකොට එයාට අරමුණේ හිත පවත්වාගෙන ඉන්නවත් බෑ තාම. ඉතින් ඒ නිසා එයාට කියනවා ඔයාව කොච්චර රටට ලෝකෙට පරකාසයට ගියත් ඔයාට තේරෙනවා හුස්ම දෙකක් ගන්න බෑ කියලා. මට තියෙනවානේ පියවර දෙකක්වත් ගන්න බෑ කියලා කරුණා කළා. පියවර දෙක තුනක් ගන්න පුරුදු කරන්න කියලා අර මනසට කියනවා නෑ මේක කොහොම හරි කීකරු කර ගන්න ඕනේ. මේ ඇඳපු ඉරදි ගියම කීතෙන් ඉරාගෙන යන්න ඕනේ. එහේ යනවා මෙහේ යනවා යනකොට යම් මට්ටමකට එනවා මෙයා. ආවට පස්සේ කියනවා මට දැන් ෂුවර් හුස්ම 10ක් ෂුවර් එකට ගන්න පුළුවන්. නැත්තම් පියවර 10ක් මට යන්න පුළුවන් කියලා ඒ යෝගාවතරගේ වචනේ කට උතරෙන් කී වෙනා වෙලාව. ඊට පස්සේ තමයි කියන්නේ යන්න හරි 10 ගියන ඊට පස්සේ මොකද වෙන්නේ? හිත පිට යනවා. හිත පිට ගියන් පස්සේ මොකද උනේ? මොකේද ගියේ? කොච්චර ලැගියද අපව වෙන්නේ? ඒක අරතරම් ගාක් සවරක් කෙලින්නේ. එතකොට ටික වෙලාවකින් තමයි අපව වෙන්නේ. ඊට පස්සේ ඒක ඇනලයිස් කරලා අහනවා. මේ පිට ගියේ උඹේ මනා පිටද අපව ගත්තේ ගන්න පුළුවන් උනේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නද නැහැ මම්මනේ ගත්තේ. ඉතින් පිට යන එක අප්සෙට් නම් අපව වෙන එක ජොලියක්නේ. නැද්ද මං ආන්නේ? පිට යන එක අප්සෙට් වෙන්න පුළුවන් කෙනෙකුට අරමුණ ගන්න එක අප්සෙට් වෙන්න පුළුවන් තව කෙනෙකුට. උඟ දෙනකොට නැවත අරමුණට එන එකත් අප්සෙට්.
අපිටම ගිහිල්ලා ඉන්න ඒක ජොලියක් හැටියට නැති නේ මොකද්ද කියන්නේ මේ රැල්ලට අහුවිලා රැල්ලට වැටිලා ඩයලොග් එකේ හිටපන් අරක හිටපන් මේක හිටපන් කියන්නේ තනි කර පිස්සුවන්නේ කෙලින්නේ අධ්‍යාපනය මොකද්ද කියන්නේ සංගීතය මොකද්ද කියන්නේ චිත්‍රකලාවේ මොකද්ද කියන්නේ පිස්සු කෙලවෙන එකනේ බුදුහාමර කියන පිස්සු කෙලියට කමන්නේ ගෙදරින පාර දැන හිටපන්කෝ ගෙදරින පාර දන්නේ නැහැ ඒකට බුදුහාමර හම්බෙනකන් ඉන්නවා සංස්කෘත පොතේ තියෙනවා මේ මිනිස්සෙක් වඩු වැඩ කරන්න ඈත පළාතකට ගිහිල්ලා මොඩ මිනිස්සෙක් අවුරුදු 5ක් 6ක් විතර ගිහිල්ලා එනකොට ඌට ගෙදරින පාර මතකද මිනිහට මතකලු මේ ඌරේ නෙවෙයි ඒ හායුරේ තමයි තියෙන්නේ ඊට පස්සේ මම ලංකාව ගමකට ගිහිල්ලා කෝපි කඩේකට ගිහිල්ලා අහනවා මේමය මං අහවල් තැන ඉඳලා ආවේ අපේ ගම මෙහෙමයි කොහොමද යන්නේ කියලා මිනිස්ස මොඩේ ඊට පස්සේ මිනිස්සු නැගිලි කරන ඔය ගඟ තියෙනවා නේද ඔය පේන ගහට උඩින් ගඟ තියෙනවා පේනවා ඒ ගහට එහා පැත්තේ අඩිපාරක් තියෙනවා ඒ නිසා ගඟේ ගඩ වෙලා අඩිපාර දිගේ යන්න ඕනේ ගිහිල්ලා කයින් හැටි අහගන්න එක. ඉතින් අර මනුස්සයාට පේන්නේ ගඟට මෙහා පැත්තේ ගහ තියෙන්නේ ගහට උඩින් යනවා මනුස්සයා. ගඟයිනේ ගහට උඩින් යන්නේ ඌ අර පියුපා. උඩින් යනකොට අත්තපාත් වෙනවා වතුරට. ඉතින් එතකොට මු කෑ ගහනවා. දැන් වැටුනොත් ගඟට වැටලා මැරෙනවා. එතකොට යටින් යනවා අලිකාරේ. ඊට පස්සේ කියනවා අනේ වශයෙන් බලපන් වෙච්ච දේ මේ මාව බේරගන්න කියලා. ඉතින් අලිකාරයා කියනවා බේරගන්නේ කොහොමද බලපන් මේ මේ අලියාගේ උසයි මම උසයි මදි උඹ ඉන්න හරියට කියලා. ඊට පස්සේ නම් උඹ හිටගනින් කියනවා. ඊජේ ගත්තට පස්සේ අන්තන් අරුවේ කකුල් දෙක අල්ලන්න පුළුවන් මට නේද අරු මේ අලියා ඌ කෑ ගහන තාලෙට අලියා හිතනවා මට යන්න කිව්වයි කියලා ඌ යනවා. දැන් අලිකාරයා එළියන කකුල් දෙක අරු සන්තෝෂයට අප්පුඩියක් ගන්නවා. අද බෞද්ධ අඩවිලා දින ඔච්චරම තමයි. ආපහු එන පාර බඳක නැහැ. මේ මිනිස්සු බල්ලෝ ඇති කිරුවේ බල්ලා අයිතිකාරයට ගොවිතැන් කරලා ගිහලා කඩේට බඩු විකුණලා අරගෙන එනකොට හොරු ගහනවා. ගහලා තල්ලි කඩා ගන්නවා. අර මිනිස්සුට ආතපාත නැහැ කලන්ත හැදෙනවා. හොයාගන්න බෑනේ. බල්ලත් එක්ක ගියොත් බල්ලා දන්නවා ආපහු එන්න. ඒ වගේම ස්වාමියාට කරදර කරනවා අහපනවා. ඒකයි බල්ලා ඔච්චර අපිත් එක්ක යාළුවා. ඉතින් බල්ලා හැමතැනම ඒ ඉතින් අහන්න හදන බල්ලා යනකොට කොහොමද පාර බඳක තියන්නේ කියලා දන්නවද? ඔයාල හිතනවද බල්ලන්ට දී වැඩිව තියෙනවා කියලා? යන්නේ යන තැන කකුල උස්සලා මොකද කරන්නේ? අපිට අපි ගිය පාර මතක නැහැ. මේ සතියෙන් කරලා දෙන්නේ කොහේ තූත්තු ගුඩිය ගියත් ආපහු ගෝචර අජත්ත භූමියට ඇවිල්ලා වහන හැටි ආපහු වෙන හැටි සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා අද තියෙන ගැඹුරුම ස්නායු ශෛල්‍ය විද්‍යාව පිළිබඳ කරන රිචඩ් ඩේවිඩ්සන් කරපු රිසර්ච් එකේ පියවර දෙකයි අල්ලගෙන තියෙන්නේ. බුද්ධයන්ච පියවර හතරක් කිව්වා වෘද්ධ 2006 චිකට ඉස්සලා. මෙලෝ කෙනෙක් කියවලත් නෑ දන්නෙත් නෑ. ඊටතරි අපි ඒක අත්දකිනවා නම් අපිට පේනවනේ ඒක ලේමස් වලින් අත්දකින්න පුළුවන්නේ. ඒකට ප්‍රශ්නයක් වෙනවා හිත පිට යන්නේ මමද? හිත අපව ගන්නේ මමද කියලා. හිත පිට යනවා කනගාටුවක් නම් අකුසලයක් නෙ හිතේ ඉන්නේ සතුටක් නේ. පිනක් නේ. ඉතින් ওই දෙකම එකයිනේ. දෙකේම තියෙන සමාන අයිතිවාසිකමක්. ඉතින් කියනකොට කියනවා පිට යන එක වඩා හොඳයි කියලා. මොකද නැත්තම් මේකේ ගැම්මක් අරගෙන දෙන්න බෑනේ. හිත පිට යන එක දන්නේ කොහොමද හොඳයි. ඒක තමයි මම මේ අපි සාකච්ඡා කරලා ගන්න පටන් අරගත්තේ. ඉතින් මන් දන්නේ නැහැ මේක සැර වැඩිද කියලා. මේ දෙවෙනි දවසේ භාවනා කරන කවුරු හරි හිතනවාද එහෙම සැර වැඩි කියලා නැත්තම් දිරවගෙන යන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවාද නැත්තම් සැර වැඩිද? මට නම් හිතෙන්නේ නැහැ ගන්න. ඒක කිසි සැරක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කෙසේ හෝ මේ සක්මන් භාවනාවේදී හරි නැත්තම් මේ පරයන්ක භාවනාවේදී හරි අපි උත්සාහ කරනවා හුස්මට හෝ නැත්තම් සක්මනේදී පතුලට හෝ අවධානය යොමු කරලා සිත එකඟ කරගන්න, ඒකාග්‍ර කරගන්න එකම කාරණයක් කරේ හිත රඳවා ගන්න උත්සාහ කරනවා. එතකොට අපි දන්නේම නැතුව විවිධ ඇහෙන, පෙනෙන, දකින මේ ඉන්ද්‍රියම් පහක්නේ. මේකට සද්ද ඇහෙනකොට ඒ පැත්තට යනවා, රූපයක් පේනකොට ඒ පැත්තට යනවා, ගන්ධ සුවඳ දැනකොට එහෙට යනවා. ඒක හිතේ ස්වභාවයේ හින්දා එහෙම වෙනවා. එතකොට ඕකනේ මේ කිව්වේ බොහොම පුංචි කාරණයක්. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලාට භාවනාවට කොච්චර ආධුනිකයෙක් වුණත් මේක තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ මට හිතෙන තැනට. මට හිතෙන්නේ අපේ හන්දලටත් ඒක එහෙම ආධුනික දෙයක් නෙවෙයි. මම කියන්නේ එතකොට මේ මට මතුවෙන කාරණයක් දැන් මේ අපේ නායකහඳුර පැහැදිලි කරා. ඔන්න අපි උත්සාහ කරනවා හිතේ කර්මුණක තියාගන්න. හැබැයි බෑ. හිත දුවනවා. ඒ කියන්නේ නිකන් අර මොකද්ද දැන් කියන්නේ නායකහඳුර මේ සෙල්ලක්කාර හිතක් හැටියට
නන්නත්තාරේ යනවා. ආපහු නන්නත්තාරේ ගියට දැන් අර බල්ලගේ උපමාවෙන් කියන්නේ බල්ලා කොහේ නන්නත්තාරේ ගියත් ආපහු ගෝචර භූමියට යනවා. ආපහු තමන්ගේ සොකිය නිවහනට එන්න යා දන්නවා. ඒ වගේ හිත කොහෙ ගියත් කමක් නැහැ. ආපහු එන්න දන්නවා නම් දැන් බෞද්ධයෝට වැරදිච්ච තැන ඕක කියලානේ අපි නායකම පැහැදිලි කරන්නේ. නායකම එතකොට දැන් සෝතාපන්න වෙච්ච පුජ්‍යලෝ මම ටුට්ටක් නිකන් මම පොතේ පතේ කියවලා තියෙන විදිහට අහන්නේ සෝවාන් වෙච්ච කෙනා දන්නේ සෝවාන් කියලා. මම සෝවාන්ද කියලා ජාත සෝතාපන්න ඉන්නවනේ සංසාරේ පෙර ආත්මවල සෝවාන් වෙච්ච අය දැන් ඉපදෙලා ඉන්න. එතකොට එයා ලැබුව මනුස්සාත්වයේ එයා දන්නේ පෙර ආත්මයක එයා භාවනා කළ සෝතාපන්නයි එක්ද කියලා. එතකොට දැන් ඔය සෝතාපන්න වෙච්ච පුජ්‍යලයාගේ ස්වභාවය ගැන පැහැදිලි කරනකොට මොකද්ද කියන්නේ මේ උදාහරණයක් ඇටියට විසකා මහෝපාසිකා අවුරුදු 7 සෝවාන් උනේ එතුමියට ධර්මමුණුපුරව 90 ගානක් හිටියා කියලා කියනවා. මේ මේ විසාකාව හොඳ සිටුවරයෙක් එක්ක විවාහ වෙලා හොඳ ව්‍යාපාරික මහත්තෙක්නේ. මේ ව්‍යාපාරක වලට උදව් උපදව් කරමින් දරුමල්ලන් හදමින් මුණුපුරන් හදමින් සේවක සේවකාදීන් සලකමින් ලොකු ගෘහස්ත භූමිකාවක් රඟපාන ගමන් අර සෝතාපන්න කියන තත්ත්වයේ හිටිය බවට දැනෙන්නේ එයා හුදකලා වෙච්ච වෙලාවට තේරෙනවලු අනේ මොන මායාවක්ද මොන බොරුවක්ද මේ රැවටිලිකාර මායාවකනේ මම මේ පැටලලා ඉන්නේ කියලා හුදකලා වෙච්ච වෙලාවට යට දැනෙනවා. ඒ කියන්නේ අර ගෝචර භූමියට ආපෝ ආවා කියන එක තමයි කාරණේ. නෑ අපි සත්‍ය පිහිටලයි කියලා කියන්නකෝ. අපි සත්‍ය පිහිටලා කියලා ඕනේ පිරිමි භාගලිව පේ. ඊට පස්සේ අපි දවසක සත්‍ය පිහිටු වෙලාවක් හිටවන්නකෝ. පාසල සත්‍ය පිහිටුවත් එකයි. පේලිලා සත්‍ය පිහිටුවත් එකයි. නැවත සතියට ආවට පස්සේ බුදු හිත අපි බුදුහාමර කවුද කියලා දැනගන්න ඕනේ සතිමත් වෙලා. සතිමත් වෙලා කල්පනා කරන්න බෑ. හැබැයි බුද්ධ විඳින්න පුළුවන්. ඕක තමයි සාස්ත්‍රුන් වහන්සේගේ හිත. ඉතින් ඒ තියේදී කොහෙද මේ යන්නේ අපි? අම කොච්චර නන්නත්තරුණා ප්‍රශ්නයක් නෑ මං කියන්නේ. මිතෙන්ද ගන්න පුළුවන්. ඉතින් ඔය ටික නම් මරණ මොහොතේදී සිද්ධ වෙන්නේ අපි ලෑස්තිද මරණයට? අපිට පුළුවන් වෙයිද මරණ වෙලාවේ මේ මරණය කියලා වත් අඩු ගන්න දැනගන්න. අපිට පුළුවන් වෙයිද මේ වගේ කලකොල වෙච්ච වෙලාව දක්මු කුච්ච වෙලාවට මෙල හුස්මට දිස් දාන එක තමයි හොඳම වැඩේ කියලා තේරුම් ගන්න. බුදු කෙනෙකුත් නැහැ, පිරිත් කියන ආමුතු කෙනෙකුත් නැහැ. කවුරුත් නැහැ. අන්න එහෙනම් ගොඩ. මේ තරණ කලබලයක් ආ මේ සද්දයක් ඇවිල්ලා නෙවෙයි, හිතවිල්ලක් ඇවිල්ලා නෙවෙයි, මරණ වේදනාවක් ඇවිල්ලා. දැන් දන්නවද හුස්ම දෙකෙන් යනවා. උඹට ලේසි වැඩේ තමයි සරුවඥානේ නිකන් කියනවා අපිට කරන්න වෙන්නේ. රාහුල පුංචාම්තුරන්ද රාහුල උත්තර ජීවිතේ පුරා සතිය වැටුණා නම් චරිමක පස්සාසපි ජානිතෝව නිරුජ්ජන්ති කිය. උඹේ අන්තිමට යන ප්‍රසවාසයත් උඹ දැන දැන යන්නේ. අවරෝහණ ගණන් කරා. පහෙන් ඉවරයි, හතරෙන් ඉවරයි, තුනෙන් ඉවරයි, දෙකෙන් ඉවරයි ඕම් ගියා. ඉතින් තරම් ඒ සිද්ධිය කලමනාකරණය කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේදී හම්බෙන්නේ කොරෝනාවක්, කන් වතුරක්, පෙට්‍රෝල් ගණන් ගියා, ඩොලර් ගණන් ගියා මොන බොරුද? ඉතින් ඒක සෝවාන් වෙනකොට තියෙන ඒ කියන්නේ නෛර්යානික උත්තරම ධර්ම මේ සති මාත්‍රයේ තියෙනවා. සති මාත්‍රයේ තියෙනවා. ඉතින් ඒක මට 78 කියලා දුන්නාට පස්සේ මට පුදුම ආසාවක් ඇති වුණා ඒකට ෆුල් ටයිම් දාලා මොකක්වත්ම නැතුව මේක කරලා බලන්න. එතකොට දස සිල්ම කඩලා හිතාමතා. තව සිල්පද දන්න ඕන තීත් කඩන කරන දින කඩප්පුලිකන් තේරම කරලා තිබුණේ මම දන්නවා කවදා හරි උසාවියට ගිහිල්ලා හිර යන මිනිහෙක් කියලා. අනේ මොකක්වත්ම නෑ මේ සත්‍ය වැඩවල කසී මට බලපෑවේ නෑ. ඉතින් මම කිසිම කෙනෙකුට සත්‍ය කියලා දෙන්න බය නෑ. කවුරු මොන જાතියෙන් කිව්වත් මට බෑ මම මෙහෙම කරලා තියෙනවා. අනේ මම කියනවා පිස්සු උඹ මං කාලා තියෙන වයින් කාලක්වත් කාලා නෑ තාම. කාලවරෙන් කෑවත් ප්‍රශ්නයක් නෑ. සීලුම පවුවට සමාව දෙන්න පුළුවන්. මේක තමයි සූත්‍රේ. මේක තමයි සමීකරණේ. හිත ඇඳ ඉස්සල්ලා සතියේ හිත පිට ගියාට සතියේ නම් දෙපැත්තේ වරහන් දෙකක් ඇතුළේ ඉලා වාක්‍ය ලිව්වම මේක වාක්‍ය අංශයක් වෙනවා මිසක් හානි කරන්නේ නැහැ නේ වාක්‍යාර්ථයට. අච්චරයි අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ. ඉතින් දැන් මහන්සියෙන් දුනක දැනගත්තට පස්සේ ඉතින් හැම වෙලාවෙදිම යොද යොද බලන්න ඕනේ. ওই ධම්මජීව හැමතෝ කිව්වට ඇත්තටම පෞ සිද්ධ වෙන්නේ නැද්ද? ඇත්තටම හිත පිට යන්නේ හැම වෙලාවෙම අචේතනිකවද? ආපහු ගන්න එක මට පුළුවන් ද අර විදියට පියවර ගානින් අරගෙන ඉවරලා හිත අරමුණේ බස ගන්න මේකට බුදුජානසී දේශනා කරලා තියෙන සූත්‍ර ටික ගත්තොත් PhD 4ක් 5ක් ලියන්න පුළුවන්. හැබැයි PhD ගේ බෝඩ් එකේ කවුද ඉන්නේ මැට්ටා කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙකුට තේරෙන්නේ නැහැ නේ. විගොල්ල මේ අයනු තින වගේක් අල්ලගෙන කිසිම අපේ ඥාන කටකුන් ඥානසන්සී පොතක් ලිව කොන්සෙප්ට් ඇන් රියැලිටි කියලා කේන්ජයිතර කේන්දර තියෙන්නේ මම හිතන්නේ එතකොට බෝඩ් එකේ
කියලා ඌවලි වල කාටවත් තේරෙන්නේ නැහැ දාන කතාවල් ලියන්නේ කිව්වද පොතත් විසි කරලා ගිහලා පැවිදි වුණා ඉතින් ඥාන පොණික හැමදෝ කතා කරලා ඇවවලු ඔයා මේ ප්‍රොජෙක්ට් එකක් හදුවා නේද මට එවන්න මං හදලා දෙන්නා කියලා බහ හදලා පළ කරා පළ කරලා ඔය කේන්ජාද කියලා ආ මේ මේ අපේ අර අභිවර්තන මහත්තයා නේ මේ ඥානන්ත කියලා පෙනීසිනේ කියලා පෙරවදන කියලා කිව්ලු යකෝ මේකට PhD එකක් දෙන්න වටනවා කිව්වා කිසිම කෙනෙකුට ඔය ඔය මේ කඩු ඇතට යන දඟලන්න යන කට්ටියගේ අර මූලික පරිශ්‍රණයේ ආර්ය පරිශ්‍රණයේ මේ හිත පිට යන්නේ මගේ මන අපිටද නැද්ද ආපහු ගන්න එක පිළිබඳව වග වෙන්න පුළුවන්ද පිට යනවා නම් පවු නම් එන එක සතුටක් වෙන්න එපාය ආනෝ ටික දැම්ම නම් අපි බුදුනේ අපි නිවන් දකලා ඉන්නේ අපිට කාටවත් කියපාන්න ඕනේ නැහැනේ අපි දන්නවා දැන් මේ අමුතු එක මම ගහ ගන්න උතරම තරහ වෙනවා මේ ප්‍රශ්න නේ මං ගිලගෙන අනේ සාංශික ඉතින් ඒ වෙලාවට වුණා දැමන සමා වෙන්න යාමතු මං අර දෙකිරුවත් යාමතු කෙරුවත් සමාව ගන්න බුදුහාම අපිට ඉතින් එපයි කියලා නැහැනේ සමාව ගත්තා දෙන්න නැත්තම් ඒ සඳේ නොදී හිරපු දෙයි මම වැඩිම ඊටටි වැඩි කරගෙන යනවා මං අරක ඔලුවේ තියාගෙන ඉන්නේ නැහැ ඒකයි මං ආන්නේ මේ තර වැඩිද ඌලු ගිහිල්ලා පිටියන් ඔලුව කියලා දෙයිද කියලා දෙන්න මට තේරෙනවද දැන් මං අයියා වෙන්න හදන හැටි තේරෙනවනේ මට හිතෙන නායකහදේ මේ පොඩි හාමුදුරු කියලා පිරියන් වල මේ කාරණෙත් එක පුළුවන් තරම් සීලෙන් වැඩක් නැහැ සීහ පිටුණේ විතරක් කරපළලා ඕනේ පාර වැඩක් කර ගන්න ඉස්සේ ඊට පස්සේ සීලෙ පිටන හැටි බලන්න ඒක කෙරුවට පස්සේ සදාචාරත්වක වගේම බයලජ්‍ය දෙක යන ඉන්ද්‍රිය සංගර ඊගාට සීලෙ පට 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 ගාලා එනවා මේ කියවන සති සම්පජඤ්ඤ සූත්‍රය සීලයක් නැතුව සති නැතුව කරන සීල හුඟක් සීලබ්බත පරාමාස සතියෙන් කරන සීලේ වග වේලා කරන්නේ. මම දන්නවා මේ කිරුවොත් මෙහෙම වෙනවයි කියලා ලොකු කියන්නේ සදාචාරත්ම වගවීමක් තියෙනවා. ඒකද ඒක බුදුහාමුදුරු මුල් කරගෙනමයි පටන් මටන් අරද්දේ. ත්‍රිමයිත් එක යුනිවර්සිටි එකේ හිටපු යාළුවෙකුට මොනම තාලෙමවත් හිතන්න බැන්නේ මේක පැවිදි වෙලා දැන් මේ අයියා වගේ උඩ නැගගෙන වටාත්තක් කරන මේ කමට අන්සුද්ධ කරනවා කිව්වහම හිතාගන්න බෑ. මොකද කඩප්පුලි වැඩක් කරුවනම් මගේ නායකත්වයෙන් තමයි වෙලා තියෙන්නේ. එනිසා මම කිසිම අයලක කිසි පැකිලීමක් නැහැ මට අපරාධයක් කරුවා කියලා මට තරහ යන්නේත් නැහැ මට කවුරු හරි දෙකට තරහ යන්නේත් නැහැ තරහ යන්න බෑනේ මොකද මමත් ඒක කරලා තියෙනවානේ හැබැයි ඒක හදන හැටි ගන්නම් නම් මුස්ලිම් වුණාද ගෑනු වුණාද පිටිමුණාද ප්‍රශ්න නැහැ කවුරු හරි බෙදා ගන්නවා නම් මම කියනවා මෙන්න මේ පොඩි උපකරණ ටිකක් තියෙනවා ඒ ටික එකතු කරගන්න එකතු කරලා කරගෙන යන්න අපි හැම බලන්න ඊළඟට මොනවද ඉලියෙ තියෙන කියලා නැත්නම් අද දවසේ ඉවර කරගන්න බැරි වෙනවා වැඩි නෑ මට තව චූටි ගැටලුවක් තියෙනවා ඊයේ එතකොට මේ හිතේ ඒ කාරමුණක පිහිටුවන්ට අපි පිහිටුව ගත්ත කියමුකෝ. එතකොට මුළු ජීවිත කාලෙම ඕක ඒ කාරමුණ පිහිටුව 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 ඉදීමේ අවසානයක් නැද්ද? ඒ කාරමුණ පිහිටවීම මේ ජීවිතෙන් ඉරන්ඩ ඉස්සලා ඉර ගහ ගන්න එක විතරයි. ඊට පස්සේ ඉරනවනේ අපි. යතරන් යනවා ලී ඉරනවනේ. ලී ඉරනකොට බලන පිටපයින්නවා එනවා. ඊට පස්සේ අපි දැනගන්නවා හරිය ලීයටම ඉරන්න පුළුවන් ඉරටම ඉරන්න පුළුවන් බැරිවත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙ දානවා සාමාන්‍ය ජීවිතේට. කුඩි ගහයට භාවනා කරන්න පුළුවන්ද? ගෙන්ද කම්පලයට භාවනා කරන්න පුළුවන්ද? මාළු කඩේ භාවනා කරන්න පුළුවන්ද? කියලා දැම්මට පස්සේ අර පුංචි පුංචි කරදර වෙනකොට ලොකු ලොකු කරදර තියෙද්දි කඹේ ඇවිදින්න ඉගෙන ගන්නවා, ගඟෙදි ගෙල්ට යන්න යනවා කිය. ඒ කෙනාගේ ප්‍රායෝගික පරීක්ෂණේ වෙන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන. කියන්නේ නැහැ කාටවත්. මේක ඕනම කෙනෙක් කරන වැඩක් කරනවා මට ඔය එකකින් අතට නැහැ ජයපරාජයෙන් වැඩක් නැහැ මට පුළුවන් මේකේ ගඟදි කිහිලට යන්න පීනන්න වගේ කඹේ ඇවිදින්න වගේ මට ඉන්න පුළුවන් පුළුවන් නෑ නේ මේ එදිනදා ජීවිතේ ගෙවන අකම්පිතව ඒ භාවනා එතකොට ඒ පුජ්‍යලයාගේ මේ මොකද්ද தත්ත්වය එතකොට ඒ කියන්නේ ඔහු සෝතාපන්නද සකදාගාමිද අනාගාමිද අරහත්ද ඒ පියවරවල් පිළිබඳව මනින්ද පටන් අරගත්තොත් ආයශරයක් වෙන විශාල ප්‍රශ්නයක් මාන්නයක් ඇති වෙනවා මම මේ මෙතන මම මෙතන මම මෙතන කියලා. අපිට දැනගන්න පුළුවන් සාමාන්‍ය අම්මා මරුණා තාත්තා මරුණා උළුවට ගිනි ගත්තා ගේ ගිනි ගත්තා මට ගානක් නැහැ කියලා ඉන්න පුළුවන් මෝඩකමට. නමුත් අචානු අපේක්ෂාවට ඉන්න පුළුවන්. නමුත් ඒක ඉන්නේ එක මට වැඩිය මගේ යාළුවෝ දකින්නවනේ. මෛත්‍රි කින සබ්‍රක්‍මචාරින් වහන්සේලා. ඒකට තියෙනවා ලී ස්ට්‍රික්ෂනල් පාත් එකක් හැදෙනවා මේ පාරේ. මෛත්‍රික කිසිම තැනක ගැටුමක් ඉන්නේ නැහැ. ලෝකේ ගැටුම් විකාරයක්. මං යන පාරේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක මේ කොහොමද කියන්නේ? ඒකට කියන්න පුළුවන් මේ මල නොතලා රොංගන්න බඹරෙක් වගේ.
ඒ මොණිවරයා කුලේ කුලේ පච්චති. ආහාර බෙ කාටක බරක් වෙන්නේ නැහැ. කාටක වැඩ පෙන්නන්න යන්නේත් නැහැ. මේ ඉන්නවා. ඉතින් කිසිම ලෝකේ වර්ලාර්ථේ ඉන්නකොට කිසි වටනාගමකුත් නැහැ. දැන් පසේ බුදුරජාණන්සේ ළමක් හිටියට කවුරක්වත් ගණන් ගන්න නැහැ නේ. ඒකනේ සුපබුද්ධ කුටිට මේ කියලා ගහන්න හිතුනේ තුක් ගාලා. ඒක නිසා අපි භයානකමදී බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ આવොත් කවුද අඳුරයිද? මොන්නම ලකුණක්වත් නැහැ අඳුරගන්න. ඉන්න දැන් ඉන්නේ වෙලා තියෙන එකනේ දැන් වෙලා තියෙන්නේ. මොකටද කියන්න පුළුවන් ඇත්ත අපේලා මේක ඇත්ත දුරුදු කියලා. බුදුහාමුදුරුවෝ આવොත් මොකද්ද? නෑ මම භාවනා කරන මට හිතා ගන්න පුළුවන් මෙයා මේ රංගපෑම නැද්ද නැද්ද කියලා. හැබැයි මට මේ හාමුදුරනේ කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කියලා දෙන්න පුළුවන් සාරිපුත්‍ර සාංශගේ උක්‍ර තියනවා නම් කියලා දෙන්න පුළුවන්. ඒක වෙරිෆයි කරන්න පුළුවන් ඇත්තටම. නමුත් භාවනා කරන එක කරන්න තියෙනවා මේ කෙල් ගා ගන්න දෙන්නේ පොල් ගා ගන්න දෙන්නේ කියලා හැරෙනකොට කී යකි. තියෙන හරියක් තියෙනේ චාටුවනේ. ඒ දෙයියේදී හිතන්නේ බා ඔක්කොම චාටු කියලා ඉන්නවා සෑහෙන සෙනගක් ඉන්නවා මේක යථාර්ථයේ දකින්න කටින් කරන කොන්ෂස් සාමිකය. ඒගොල්ලෝ ඒ ලාභ සත්කාරට දුවන්නේ. ඒගොල්ලෝ මේ ඔක්කොම ගේමෙමයි ඉන්නේ. කිසි දෙයකට ගණන් ගන්න. ඒගොල්ලෝ කනෙක්ටඩ්. ලෝකේ ඔක්කොමලා ඒගොල්ලෝ සම්බන්ධයි. ඒගොල්ලෝ දන්නවා මේ ලෝකේ තියෙන නාගරණෝට ගියොත් ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ පිච්චිලා නැහිනව. බොම්බ වැඩක් කරගෙන හිටපන්. ওই ලෝකේ තියෙන අසාධාරණ හිත නරක කරගන්නත් එපා. ඒකත් කෙලෙසය. ඒ නිසා බුදු කෙනෙක් වැඩියොත්, පසේ බුදුනාංශ නමක් වැඩියොත්, රහතන් වහන්සේ නමක් වැඩියොත් මොකෙන් මනින්දේ? ඒක පෘථජ්ජනයට ප්‍රශ්නයක් වුණාට අවබෝධ කරගන්න ප්‍රශ්නයක් නැහැ. මනින්නේ බැරි තරමට යට ලාබයි. අපේ ලොකු තනන්ත කියන සීලම ගුණ වඩන්න ගුණ වසාගෙන ජීවත් වෙන්න කියලා. සීලම ගුණ වඩලා ගුණ වසාගෙන ජීවත් වෙනවා. ඒක ඉදත් තිබුණනේ සත්සාස්ෘන් වහන්සේලා හිටියා. බුදුරජාණන්සේ ගිහිල්ලා බිම දාලා පා ගන්න ගියානේ මම මොනක්වත් කරන්න ගියේ නැහැ. මොකද ඒට විශාල පිළිස හිටියා අනුගාමිකයෝ. ඒක ලෝකේ දිනතාවකල් ඒ විෂමතා තියෙනවා. ඒක අපිට කරන චෝදනාවක්වත් අපිට අභියෝගයක්වත් නෙවෙයිනේ. අන්තිකේ කවුරු හිටියා සතිය පිහිටවන ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට වැඩක් නැහැ නේ. අපි අපෙන් අහනව නෙවෙයිනේ. අපෙන් කියනව නෙවෙයිනේ. මෙච්චර ගාණක් දීපන් කියලා අපිව ගණන් ගන්නෑ නේ. දැන් ඕන තරම් ශිෂ්‍යවිනිය තියෙන මිනිස්සුන්ට දෙයියෝ කතා කරනවා, බ්‍රහ්මයා කතා කරනවා, කොච්චර දේවල් තියෙනවද? අපි හගිස්සන්න යන්නේ නැහැ. අපිට අදාළ නැහැ. අනි අපේ වැඩියෙත්තේ ප්‍රපංචයක් ඒක. ඒ නිසා අපේකට ඇවිල්ලා ඇඟට හැපුණොත් ඉතින් අපිට උත්තරයක් දෙන්න වෙයි. හොඳ වෙලාවට එන්නේ නැහැ. ඒක හම් දන්නේ පුදුම වාසනාවක්. අපිත් ගිහිල්ලා ඉල්ලගෙන කණ්ඩ ඕනේ. අපිට ඉල්ලගෙන කණ්ඩ ඕනේ ගන්න. මට කියලා තියෙන කාර්ක සභාවෙන් කිසිම හාමුදුරුවෙක් නමක් කියන්න එපා. කිව්වොත් ගණ අවශ්‍ය ගැටුමන්නේ. අපි මේ ආඛංකේය සූත්‍රය විතරක් කියලා වැඩේ යනවා. බුදුමාකාර සාන්තියක් තියෙන. ඔය සත්‍ය වඩන කෙනාට ඔය ලෝකේ කවුරු මොන જાති කෙරුවක්වත් මගේ පතර මම බෙදාගන්නේ නැහැ. මන් දන්නවා මේක මනින්න බෑ. මනින්න බෑ කියලා බැරිම නෙවෙයි. ප්‍රජනනාංශය සඳහන් කරලා තියෙනවා මේ ප්‍රමාණ කරනවා කියන එකේ ධම්ම ප්‍රමාණය කියන එකට ලක්ෂක දෙකිනුට නැහැ. රූප ප්‍රමාණයයි ගෝස ප්‍රමාණයයි ලෝක ප්‍රමාණ තමයි තියෙන්නේ. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙනවානේ. ඒක තේරුම් ගත්තට පස්සේ බහුවචනේ කතා කරන්න බෑ. මම දැන් මෙතන විතරයි. මමත් ඉන්න ස්වාංශය මාව කොට ගන්නවා. ස්වාංශය මාව කොට ගන්නද ඒක කරන්න බෑ. සේදක සූත්‍රය කියනවා ඔබාන්ති උවාන්ති බැලන්ස් එක බලා ගන්න. මම මගේ බැලන්ස් එක බලා ගන්නම්. මට බෑ ඔබාන්තික බැලන්ස් එක බලන්න කියලා. ඉතින් ඒක ලොකු සුවයිරි භාවයක් නේ. ඒක ඇත්තට මේ වහල් කර ගැනීමක් නෙවෙයිනේ. සම්පූර්ණ කඩුව අතර දෙන ඔටුන්නත් එක්ක. අපි යනවා මේ ශාන්තික කෑලි ඉතුරු කෑලි වලට. මියාම්තු එළොම අප මේ කොහෙන්ද ඉඳලා ඇවිල්ලා මේ යනවා. කෑලත් වෙනවා නෑනේ මේ. මට හිතෙන එතකොට මේ උසිතම් බ්‍රහ්මචරියන් කතං කරණීයන් නාපරං ඉදත්තායි කියලා කියනවනේ. එහෙම අයත් මේක සතිය වඩන්න ඕනේද? ඒ කියන්නේ රහත් ත්‍ත්වයට පත් වෙච්ච අයත් සතිය වඩන්න ඕනේ. බුදුජන් වහන්සේ පාර්ලි වනේ රෙඩි මොකටේ? ඒ සමාධි සුවින්නේ. ඒ තමයි ඉතින්. ඕතමයි. ඊට පස්සේ ආයෙ කක් අත ගන්නවද? පණ්ඩිතාංශය අහනවා දවස පුරාම ගැරේජ් එකේ වැඩ කළා මජං ගාගෙන හිටපු එකෙක්. දැන් උන්ට සුද්ධ වෙලා ගියාට පස්සේ කවුරු කිව්වත් මචං මම කාර් එක පොඩ්ඩක් අප්සෙට් කරලා තිනවා පොඩ්ඩක් මේ දැන් නාලා ඉන්නේ මම හෙටක තියපන් මට දැන් බෑ ඊට පස්සේ යමනසයි යයි හෙටේ යයි නමුත් දැන් කියලා මම මේ පිරිසිදු දැන් කරන්නේ
ගාලේ කොම ඔක්කොම හොදලා හරකුත් නාල ඔක්කොම ඉල නාගනාබණුසයට ආයෙදන් කිව්වොත් එහෙම ගිහිල්ලා ගොම ටිකක් අයින් කළා වෙන්නේ කියලා ඕක පිටු කරා. දැන් ඒක හොදාගෙන ඉන්නේ. ඒ වගේ පිරිසුදු වෙච්ච කෙනා පහත් ඇඩෝල්ට යන්නේ නැහැ. යාර කරන්න තියෙන එකයි ඉතුරු වෙලා තියෙන්නේ. යමක් වටිනාකමක් නැති මධ්‍යස්ථ දෙයකට හිත දාගෙන ඉන්න එකයි. නොසැලෙන සුළු. සැලෙන දෙයකට කියලා නොසැලින එකත් හොඳයි. නොසැලෙන සුළු දෙයකට හිත දාගෙන ඉනවා කියවම ඉතින් ලෝකයට තිය බලයෙන් කියලා නිකන් ඉනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ නිරෝධ සමාපatti ඕනෙම කියන දැන් අපි කොච්චරද ඒ වගේ සමාපත්තියකට සමාදින් අපි දන්නේ නැහැ. හුස්මක් අරගෙන ඉවර වෙලා ඊගා හුස්ම ගන්න ඉතලා අනිවාර්යයෙන්ම හිත යනවනේ විවිකයට. අහුවෙන්නේ නැහැ නේ අපිට. අපි ළඟ නැතුව නෙමෙයි ඒකට සමාදම් වෙන්න දන්නේ නැහැ. ආස්වාසයක් කියලා ප්‍රසවාසයට යන තැන නොදන්න ශීෂ්ටයක් හරහානේ යන්නේ. ඒකටනේ අපි මේ ටික ලං කරන්නේ. ඉතින් ඒක නිසා ඒක හැමතැනටම හැම කෙනාටම අදාළයි. අපි සමාදම් වෙන්නේ ආස්වාසයේ හැප්පෙන තැඹෙන පීරි ගෑවෙන තැන් විතරනේ. අර නැති කොට යන එක ඒක මගේ යුතුයකම තමයි. ඒක හරහා දවසින් දෙකෙන් හිමීට අර සියුම් වෙන තැනට අරගෙන ගියාම යාට හරවගෙන යන්න පුළුවන්. දෙන්නේ ආයෙ පස්සහන්ට දෙන්නේ නැහැ කොලේ කියවන්න. ඒක මේ චිත්ත විද්‍යාව පිළිබඳ ගැටලුවක්. මේ දැන් පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ උපක්ඛලේසේහි උපක්ඛලිට්ඨං කියලා ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨං නැගන්නේ බොහෝ හාමුදුරලා කියනවා මේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියන්නේ ගන්ධබ්බයා මවකුසට එනකොට ඇතිවෙච්ච සිත් ස්වභාවයේ මිස මේ හැම මොහොතකම ඇතිවෙන සිතක මූලික ස්වභාවය නෙවෙයි. මේක උපදිනකොට ඇතිවෙච්ච ස්වභාවයක්. ඊට පස්සේ මේක ඉතින් ආගන්තුකේ උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨ වෙලා ආය ගණ්ඩ දෙයක් නැහැ කියලා. ඒක නැගන්නේ කොහොමද කියලා චුට්ටක් අපිට පැහැදිලි කරන්න. පබස්සර කියලක වචන කොහොමද තේරෙන්නේ? ඒක මම කියන්නේ හැම දෙයකම ප්‍රභවය කියලා. ඕනම දෙයක් කරන්න පුළුවන් ප්‍රභවය කියන්නේ හිත මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය. මහසී සයිඩෝ ස්වාමීන් ආනන්ද ස්වාමීන් දෙන්නම කියන පබසර කියන්නේ ඕදාත කියන වචනේ කියලා. සුදු. ඉතින් මහසී සයිඩෝ කියන හිතට එහෙම වර්ණයක් දෙන්න බෑ. ඒ නිසා මගේ අදහස තමයි ප්‍රභවය. පබසර කියන වචනෙන් මොකද්ද මේ ආභාසයේ ඕභාව වගේ සඳහස් තමයි තියෙන්නේ. හිත තමයි සිළු දෙම මුල. මනෝපොබ්බංගමයි මනෝසය මනෝමයයි. ඉතින් ඒක දැන් මම භික්ෂුවක් වෙච්ච ගමන් ආගන්තුක උපක්ලේශ වගේක් වෙනවා. මම අයියා වෙනවා. ඉතින් වට අතක් කරන්නේ ඉතින් බණ කියන්න පටන් ගන්නවා. මනුස්සකම නැහැ. හැම කෙනෙක් ගාම තියෙනවා මනුස්සකම. මේ අපිට හම්බෙන මේ උපාධි කෝට්ට නම්මන නිසා අර මනුස්සකම නැහැ. නමුත් මනුස්සකම ඔය කිව්වට වහන්න බෑ. ඒක තියෙන හැම වෙලාවෙම තියෙනවා. ඒ නිසා ආගන්තුක උපක්ලිතේ උපක්ලිතන් තස්ස සමාධි භාවනා නත්තිටි වදා මුට කද්දාවත් භාවනා හරියන්නේ නැහැ කියලා. සාපයක් කරන්න එතන. ඊට පස්සේ කියන පබස්සර මිදම් බික්ක වෙචිත්ත තංචකෝ අජ්ජත්තිකේ ආගන්තුක උපක්ලිතේ උපක්ලිතන් පුතඥෝ අරියෝ පුත්නේ ආර්ය පුද්ගලෝ තං ජානාති. මම මේ හිතියට මගේ හිත නිවන් දැකලා වගේ තියෙන්නේ. ඒක දන්නවනම් බවන හරියන. ඒකට කියන්නේ හැකි සංඥාව කියලා. මට නිවන් දකින්න පුළුවන් මම ඔය කරපුවා කිසිම බාධා වෙන්නේ නැහැ. මේක කපන්න ඕනේ ලස්සනට. මට බලන්න පුළුවන්. එහෙම නැතුව කාටවත් කියන්න බෑ. තොට නිවන් දකින්න බෑ කියලා මම සාප කරන්න බෑ. Tamange මෝඩකම තමයි සාප කරන්නේ. ඉතින් අපි මේ පෙන්නලා දෙනවා පොඩි පොඩි වෙලාවල වල සත්‍ය පිටන්න පුළුවන් හැම වෙලාවෙම ඒ නිවනේ ලක්ෂණ ටික තියෙනවා. ටික වෙලාවක් කරලා බලනවා. ඉත තමන්න තියෙන මේ අනිකුත් හම්බ කරපු සියලුම දේවල් හුලකට ගහගෙන යන දේවල් ෆුක් ගන්නකොට මේක මුකුත් වෙන්නේ නැහැ. තේ ඒක මූලික මානවයිති වාසිකම් පුජක බෞද්ධ භික්ෂුවටයි යකෝ බෞද්ධයන් අයිතියක් නෙවෙයි. ඒකට මම කියනවා ප්‍රභවය කියලා. ඒක පුදුම ප්‍රභවයක්. ඒ තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල දැන් කියලා දෙන්නේ. ඒ සියල්ලම හටගන්නේ මනසෙන්. ඉත ඒ නිසා කාටවත් අපිට සාප කරලා තෝ නිවන් දකින්නේ නැහැ කියන්නේ ඕ තෝ නිවන් දැකපී කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අපි කරගන්න ටික තමයි දිනියන් දැන් යම් ප්‍රශ්න පත්‍රයට යන නැත්නම් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මගේ ප්‍රශ්න ඉතුරු ටික අහුනේ නැහැ ඒකට. ඒ කියන්නේ උත්තරේ මම බලාපොරොත්තු වෙන්නේ නායක ඒ මගේ උත්තරේ නායක හඳුරු කියයි කියලා නෙමෙයි. මට පැහැදිලි වුණේ මදි. ඒ කියන්නේ උපදිනකොට සිත ප්‍රභාස්වරයි උපදිනෙන් පස්සේ මරණ තුරාවටම ප්‍රභාස්වර නැහැ කිලිටු වෙලාද? නැත්තම් අර උපාදටිති භංගනේ සිතක ස්වභාවේ උපදිනවා පවතින නැති උපාදිනවා පාවිච්චි කරන සංස්කෘත කුණු අරුප වචන මේ ගන්ධබ්බයි උපාදටිති භංග කියන ත්‍රිපිටකේ නෑ නෙවුවා අපි දැන් විවාහයේ ලෝකේ පොතේ වචන වලින් මම කිව්වේ මං කියන්නේ අපි දෙන්න ගහ ගන්න ඕනේ නෑ ඌව එනකොට මට කරප්පන් හැදෙනවා
මම දන්නවා මේ පටලවාගෙන තියෙන්නේ කියලා. එහෙම ඒක මම ඒක තමයි නෑ මම මේ විසඳා ගන්න ලැබිච්ච අවස්ථාව ඒක අහගන්න නිසා. ගන්ධබ්බ කතාව කියන එක බුදුජානසගේ කියත් එක නෑ. ඒ කියන්නේ හිත උපදින හැටි පිළිබඳව එහෙම මේ පහණයෙන් පහණක් කරන ගෙයින් ගිට යනවා වගේ පේනවා කියලා බුදුරන්සේ කදනක සඳහන් කරනවා. ඒම හිතක් හිතක පැවැත්මක් කියන කම සාති භික්ෂුවගේ තිබුණ මිච්ඡාදිත්‍ය. ඒකම හිත මට මං සන්දාවති සංසරති තදේව චිත්තං. එහෙම ගන්නෑ. ඒ වෙලාවට උපදින මරණ දේවල් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ තිතිය කියලා ඔය ගත්තකේ වෙනසක් තියෙන්නේ. තිති කියලා එකක් බුද්ධ දහමේ බුදුහාමුදුරු කියලා නෑ. තිතස්ස අඤ්ඤතත්තම්. තිතස්ස අඤ්ඤතත්තම් කියන්නේ හරස් වචන දෙකක් නේ විරුද්ධ වචන දෙකක්. ඒකෙන් තමයි ඔය මැද කැල දාලා තියෙන්නේ. ඒක දැන් කියවෙන්නේ නෑ. කියවෙන්නේ නැතුණාට දැන් මං අටුවාව කියලා නැති නිසා මට ප්‍රශ්නයක් නෑ. මං කියලා තියෙන්නේ පෙළ. මෙම අටුවාවේ මෙම නරක වචන තියෙනවා කියන එකත් මට කියලා දීලා තියෙනවා. ඒ වීදියේ පෙන්නන කොහොමද කෙලසෙන්නේ කෙලවෙන්නේ කියලා කිව්වත් කෙලසෙන්නේ කිව්වත් මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩිකේ ලස්සනට පෙන්නනවා මෙන්න මෙතෙන් නරකම් ප්‍රභාසරයි එතනින් පස්සේ මෙන්න මේ විදිහට තමයි යන්නේ කියලා කොටිත ස්වාමීන්චෝ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒක තමයි කොන්සෙප්ට් ඇන්ඩ් රියැලිටි කියන පොතේ ඥානানন্দ සාන්ති ලිව්වේ. හොඳ වෙලාවට සාන්තික සිංහලට දැම්මා. දැන් යනවා ප්‍රශ්නෙට. බෑ දෙන්නේ නැහැ. මේක දෙන්නේ නැහැ නේ. වෙලා ඉවරයි. දෙකයි දෙකයි. ඒක තමයි. මම තෝල් කියා දවුත් යෝසාවි. තෝල් කියා වැඩි ප්‍රශ්න අහනවා. මම කියන්නේ පරේෂ මේ මොකද්ද පරයන්ක භාවනාව පිළිබඳ ඊළඟ පොඩි අහන ප්‍රශ්නේ. පළමුව ආසනයේ මත පට්ටලව වාඩි වී එම ඉරියව්වේදී සුව පහසුවක් දැනුනි. අනතුරුව ඉරියව්ව හා කය පිළිබඳව මෙනෙහි කළෙමි. කයේ ඇතිවන වේදනා හා එම වේදනා පහව යන ආකාරයක් මෙනෙහි කළෙමි. පසුව නාසිකාග්‍රයට සිත යොමු කළ අතර එය මනාව මෙනෙහි කළෙමි. නාස්පුඩු තුලින් වාතයේ ඇතුළුවන ආකාරයත් පෙනහළු දක්වා ගමන් ගන්නා ආකාරයත් පෙනහළුවල පිටවීම හා උදරයේ පෙනහළුවල පිම්බීම හා උදරයේ පිම්බීමත් මෙනෙහි කළෙමි. ප්‍රස්වාසයේදී උදරයේ හැකිලීම පෙනහළුවල හැකිලීම හා නාසිකාග්‍රයෙන් වාතයේ පිටවීම මනාව දැනුනි. මේ ආකාරයෙන් මා සතියෙන් යුක්තව හුස්ම වාර 10ක් පමණ බැලීමට හැකි විය. මෙලෙස හුස්ම වාර 10ක් පමණ අවසානයේ සිත වෙනයම් අරමුණකට ගිය අතර මතු පිටින් එකී අරමුණ තුල රැඳී සිටියද අභ්‍යන්තරික වශයෙන් ආනාපානය මෙනෙහි වීම සිදුවිය. ඇතැන් අවස්ථාවල පූර්ණ වශයෙන් අරමුණෙන් බැහැර වීමද සිදුවිය. ඒ බව මොහොතකින් දැන ගැනීමත් සමග යලි ගෝචර භූමියට පැමිණීමි. පොළවත් ශරීරයත් ඇති කොටස් එකට ස්පර්ශ වීම හා එහිදී දැනෙන පහස හා ඇතැම් වේදනාවන්ගේ දැනීම හරහා මා යලි මූල කර්මස්ථානයේ බව අවබෝධ විය. මෙලෙස මොහොතින් මොහොත සතිය පවත්වමින් හා ඉන් බැහැර වෙමින් පැය භාගයක් පමණ භාවනාවේ යෙදුණි කියලා පරිහාරු කියලා තියෙනවා. ඒ කියන්නේ බැහැර වෙච්ච වෙලාවේ තමයි අපි නැවත සතියට යනවා ගියා කියන එක සාතික වෙන්නේ. දැන් පිටේ යන වෙලාවේ නැවත සතිය පිහිටවන්න පූර්ව ප්‍රස්තාවක් ලැබෙනවා අපිට. අපි මං කියනවා පිට ගිහිල්ලා නැවත හිත ඉන හැම වෙලාවෙම අපි තිරියන් වෙනවායි කියලා. අරස තරුණයෝ අලුත් ජීවිතයක් ලැබෙනවා. ඉතින් පිට යන එක හොඳ නෑ තමයි. හැබැයි පිට ගියේ නැත්තම් දන්නේත් නෑ සතිය ඉන්නවා කියලා. පිට යෑමේදී නිකන් ගස්සලා ආයසරයක් ගෙනත් දාන. ඉතින් ඒක පහුවෙනකොට හරි ලාභයක් හිටිනවා. ඒ පිට යන වෙලාවේ තමයි මේ මනුස්සයා දැනගන්නේ මේ සංසන්දනාත්මක මේ පිට ගියා මේ ආවයි කියලා. ඒ අර පැබ්ලො පිකාසෝ කියන එක නා මේ අට්ටාලයක් වුණ දේවල චිත්‍ර ඇඳලා මේ චිත්‍ර ලස්සනයි අට්ටාලෙන් පිටිපස්සට යනවා චිත්‍රේ හැඩය බලන්න. ගෝලයා දන්නවා දැන් වැටලා නැහිනවා. ගහනොත් තින්ත බල්දියෙන් අර ඇඳපු චිත්‍රට. අර මනුස්සයා කෑ ගහන බලනවා සර් ওই විදිහට චිත්‍ර බල බල අබිරමණය කරන ගියා නම් අට්ටාපල්ලේ වැටලා දෙති ගිහිල්ලා නැහිනවා. ගහනවා චිත්‍රට ලස්සන ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක තායම් පාරක් ගහපුවාම ඒකෙන් තමයි පිපුලු පිකාසෝගේ පණ බේරෙන්නේ. එ නිසා හැමදේම අපිට සිද්ධ වෙන්නේ වාසියට මේ සතිය කියන එක අරගෙන යනකොට. කොහොම හරි දෙකේම පරියංකේ සක්මනේ දෙකේම
ඒ යන්න තියෙන ගැඹුර පේනවා රචනයේ. ඉතින් මගේ යුතුයකම තමයි එහෙම තියෙන කෙනාට ඊගාවට යන එකට නැත්නම් මේක තල්ලු කරගෙන යන්න හදන්න අරමුණේ පිට දේවල් පේන ගමනොත් ඇතුලෙන් අරමුණේ මගේ හිත තියෙන්නේ. ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ මේ වොලිබෝල් ගහනකොට මේ දැලෙන තියෙන දැලෙන් යහවැද්දේ බෝලේ සෙල්ලම් කරනවා දැලෙන් මෙහවැද්දලා බලන්න පුළුවන් නේ. දැල කියන්නේ ඇහිදල් තියෙන එකක් නේ. කිසිම බාධාවක් කියන අපිට ඇහිදල් නැති එකක් නෑ. හැම එකක් තුළම මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. මැරෙලා නැති බව දැනගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි. මහා ලොකු දේවල් අභිධර්මයේ නාම රූප පරිච්ඡේද ඥාන මුකුත් උන්නේ. අන්න ඒක දැනගන්න පුළුවන් කියලා තනින් පටන් ගත්තා නම් කිලෝරක් නැති ගමනක් යන්න පුළුවන්. අපි ඇත්තටම මේ වගේ දේවල් භික්ෂුන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙනවා. එක්කෙනෙක්වත් පොඩි කට්ටිය නෙමෙයිනේ. ඊගේ අතහැරිය මම කිව්වට නෙමෙයිනේ. ඒකෙ ඉතින් පොඩි කරගන්න බැරුව කී ලක්ෂයක් ඉන්නවා. ඒත් ඔකට එන්නම මොකද්දෝ තියෙනවා පෙරකල පිනක්. ඉතින් ඒක නිසා අවතක්සේරු කරන්න එපා ඉදිරියට යන්න. අපි ඉවර කරන්න යන්නේ සාකච්ඡා මොකද කියන්නේ? හෙට ඉඳලා හම්බෙන්නේ නැහැ. හෙට තුන් ගොල්ලක් එනවා මේ වගේ සාකච්ඡාවට. එතකොට අපිට හම්බෙන්නේ කාලෙන් තුනෙන් එකයි. ඒකයි මම අද හොඳට විවේ කිව්ව මේ විස්තර කතනෙකට ගියේ. මොකද අදත් කෙනෙක් වෙලා නැහැ අපි Zoom තාක්ෂණයට. අද හන්දේ දෙකෙන් දැන් කෙනෙක් වෙයි. දැන් ඒගොල්ලෝ මූලික උපදෙස් දීලා හෙට ඉඳලා අපි යනවා. එතකොට 14 බණ්ඩටත් යන බණ්ඩ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ කවුරු හෙව්වත් එකයි. ඉතින් හෙට කිව්වහම මොකද මම නැහැ. චන්ද්‍රරත්න හමුදුරන් බාර දීලා තියෙන කරන්න කියලා හෙට මේ කඩුවෙලට යන්න වෙලා තියෙන හදිසි මම අනිද්දා වෙනකොට එනවා ගිහිල්ලා. ඒක නිසා චන්ද්‍රරත්න හමුදුර තමයි සාකච්ඡා මෙහෙම වෙන්නේ. එතකොට බොහොම සුළු වෙලාවයි දෙන්න වෙන්නේ අපිට මේ වගේ ප්‍රශ්නයක් කරගෙන සාකච්ඡා කරන්න වෙන්නේ. මේ පොඩි හැමදේ තියෙනවා දෙන මොනාද ඉදිරිපත් කරනවා දැන් මේ වෙලාවේ. ගන්න උසාවියට ගන්නවා කූඩුවට දානවා ගත්තක මං ආයේ නඩුවක් ආවොත් දැන් අර නිකන් මේ කූඩුවට දා ඒ කූඩු මාමත් කූඩු කරන්න හදනවා දැන් මොකද කියන්නේ සමාප්ත කරනවද මේ නඩුවක් දානවද භාවනා කරගෙන යනකොට සිත එක විදිහකටම සමාධිගත වීමක් වගේ සිද්ධ වෙනවා ඒ වෙලාවේ මට දැනීමක් ඇති වෙන්නේ නැහැ ඒ අවස්ථාවේ මේ හුස්ම රැල්ල ගන්නවා නොතේරෙන තත්ත්වයට එනවා එතකොටම ඒ විදිහට විනාඩි 10ක් විතර වගේ ගියාට පස්සේ එක පාටම මේ දරුණු විදිහට නිකන් හුස්ම රැල්ලක් ලොකු හුස්ම රැල්ලක් ඇවිල්ලා එලා ඒක මේ ඉවතට යනවා දැනෙනවා ඒක මේ වැරද්දක්ද කොහොමද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. නැහැ කියවෙන දේ මට තේරුම් ගත්ත නම් හුස්ම දිහා බලන ඉන්නකොට සමාලලාට ඉතාමත් තුනී මට්ටමට යනවා. ඒකට ඒ වැඩ පිළිවෙල හොඳට බලන්න පියවරෙන් පියවර යන හැටි. අතරින් පතරින් නෙමෙයි හැකි තාක් දුරට බලන මේ ලස්සන්ට දැන් මේ දවස්වල මේ හඳ පායලා ඉර පායනකොට හඳ නැතිලා යන හැටි තියෙන. හඳ ඔබව නැතිලා යනවා. ඒ වගේ අරමුණ ගෙවෙන පැත්ත දැක්කොත් ලොකු භාවනා ලොකු දැනකට යන්න පුළුවන්. ඊට පස්සේ ඉඳපුවා ගාලා එනවා සුවාසය. ඒක කරන එකක්ද කරන එකක්ද? ඒක ඉබේටම කරන එකක්. ඒකට මොකද බය වෙන්නේ? ඒකට මොකටද ප්‍රශ්න විසඳන්නේ? ඒකට මොකද නඩු දාන්නේ? නැතනදී ඒක සමාධියේ බිඳ වැටීමක් වැඩන්නේ නෑනේ. වෙනදන්නවක් හරි ගමන්නේ මොකක් කරගන්න මං කරපු දෙයක් නෙවෙයිනේ. ඒක සිද්ධ වෙච්ච දේ අපි ඒව කිසිම දවසක නඩුවකට ගන්නෑ. නඩුවට ගන්න වෙන්නේ චේතනාවක් තියෙනවනම් තමයි. අපි ඉස්ලාම් බලනවා භවනා කරනකොට මේ දේ හිතමතල කරාද උනාද කියලා. ඉතින් අනිත් දවසේ බලයි මේ හුස්ම ඒ අපි මෙහෙම එකට කියනවා නිදර්ශනයක් කියනවා. අපි කන්දක් නගිනකොට අඩි 1000ක් නගිනකොට ඔක්සිජන් ප්‍රමාණය හොඳටම අඩු වෙනවා. නිසා 1000ක් නැගලා දවස් 3ක්වත් රැය 3ක්වත් ඉඳ කිනෝ අඩු ඔක්සිජන් ප්‍රමාණය පුරුදු වෙන්නේ. ඊට පස්සේ තව 1000ක් නැග්ගොත් තවත් දවස් 3ක් ඉඳ කිනෝ එහෙම නැතු උඩට ගියොත් කලන්ත ඇදලා වැටෙනවා පෙන දාලා මැරෙනවා ඔක්සිජන් නැහැ. ඉතින් අපි එක එක දවසට හිත තත්ත්වගත කරමින් කරමින් තමයි යන්නේ. ඉතින් ඒකට හිඟා කඩු ආනපානියක් තියෙන සියුම් තත්ත්වවලට යනකොට ඒකට හිත හුරු වෙන්න එපායි. ඒ හුරු වෙන්න ඉතපුවම ධිකව සුවාසයක් කරගන්නවා ආයෙ තැම්පත් වෙනවා ආයෙ සුවාසයක් ගන්නවා. මෙහෙම දිනුනොත් එහෙම මම උත්තරයක් ඒ වගේ ගොරෝසු වෙලමෙන් සියුම් වෙමින් ගොරෝසු වෙෙන් සියුම් වෙමින් විශේෂරයක් විතර බලන්න පුළුවන් නම් ඒක පරියන්කයක් ඇතුළේ කොහොම හිටියේ? ඔය ඒක චක්‍රයක් නෝ කතා කරේ. එහෙමයි. ඕක වෙන්න අරින්න විශේෂරයක් විතර. එතකොට පේනවා අනපනේ විසීම
ගොරෝසු වෙනවා ආයසියුම් වෙනවා. ආය ගොරෝසු වෙනවා ආයසියුම් වෙනවා. ඉතින් ওই 12 සාකා 11 සාකරෙන් එකක් තමයි. ගොරෝසු සාසියුම්. ඉතින් අපි ඒකට බය වුණොත් චක්‍රයේ සංසිද්ධ වෙන්නේ නැහැ. ඕම යන්නට යන. ඒ විදිහටම කරගෙන යන්න. මගේ නෙවෙයි නං අල්ලපු ගිතර මංසගේ රේඩියෝ එකට අපි ලයිසන් ගන්න ඕනේද? අමාරි සයියත් කියනවා නෝන් නැහැ කියලා. එහෙනෙක ඇත්ත. ලයිසන් ගන්න ඕනේ නැහැ. නේද? ඒ ලයිසන් ගත්ත දැන් ඉතින් රේඩියෝ ලයිසන් කිරි ලක් නැහැ. ඔකී අපි මේ අනුන්ගේ එකට නෙමේ අනුන්ගේ දරුවන්ට නෙමේ උපෙන් සාතික ලියන්න හදන්නේ. ඒක පරීක්ෂා කරලා බලන්න. ඌස්ම මම ගන්නවාද? ගන්නව. අත්දකින්න මම තමයි. ඒ අර අර හැඩ ගැහෙන හැටි අඩු ඔක්සිජන් තත්ත්වයට හැඩ ගැහෙනා වගේ ඒ වගේ ඇඟේ තියෙනවා ඒක ඇතුලේ ස්වයන් සිද්ධ ක්‍රියාවලියක් තියෙනවා. මොකද අත්දැකීම හරි වටින අත්දැකීමක්. මොනි මං කියන දැන් ඇති කියලා මේ නැත්තම් මේක අත්දැකීමක්. ඒක තමයි. මේ ස්වාමීන් වහන්සේ මකර දඬුවම් දැන් අපි තීන්දුව කරන්න යනවා. කිසි අරමුණක් නැතුව S2 පියාගත්තා මොකක්වත් අරමුණ ගත්තේ නැතුව නම් කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ නිල් අහස වගේ. තත්ත්වෙක ඉන්න පුළුවන්. අපෝ එන්න පුළුවන් ටික වෙලාව වෙතම ඊට පස්සේ ඉතින් අරමුණු වෙනවා මේ ඒ தත්ත්වය දන්නේ එහෙම ඒ ටික කාලෙ මම දැන් භාවනා කරනවා ඒක මොකද්ද කියලා මම දන්නේ නැහැ ඉතින් නායක හන්දට එහෙම ඉතින් මාත් ඉතින් ඒකට කතා කියනවා ඉතින් වෙන්නේ දැන් 12:00 2:00 10:00 2:15 20:00 30:00 මොන්ටිසෝරි පන්ති ළමයි 27 දෙනෙක් හිටියලු ටීචර් කිව්වලු ළමයින්ට භාවනා කරන්න කියලා. සාමාන්‍ය කෙනෙක් සතියෙම ඉඳ වාඩි වෙලා ඉන්නේ. ඉතින් සතිය වාඩිද පුංචි ලස්සන ගෑන ළමෙක් කිව්වලු ටීචර්ට මොනවක්වත් පේන්නේ නැහැ කිව්වලු. දැන් ටීචර් කිව්වලු ඉතින් පොඩි ළමයින් අවබෝධ කරගන්න ඇතුව ඇති කියලා දැන් දෙවෙනි දවසේ දැම්මලු. අනික කට්ටිය කියනවලු මගේ ඇඳුම පිම්බෙනවා හැකිලෙනවා හුස්ම ගන්නවා බර දැනෙනවා. අනේ මොකුත්ම නැහැ. දෙවෙනි දවසේ ආවට පස්සේ අල්ලවේ ටීචර් බැලුවා ළමයේ දළමේ ලස්සන ඉන්නවලු. පිස්සු කිල්මම නෙවෙයි. නැගිටිට පස්සේ ආවලු මොනවද දැනෙන්නේ දුව කියලා. අනේ ටීචර් මොකක්වත් දැනෙන්නේ නැහැ කිව්වලු. ඉතින් තුන්වෙනි දවසෙත් භාවනාට ගියාට පස්සේ කිව්වලු ඔයාට ඒ වෙලාවේ හුස්ම ගන්නවා බලන්න බැරිද කියලා. එයා ළඟට ගිහිල්ලා ඇවලු එහෙම නෑ ඕන්න මම බලන්නම් කිව්වා. හරිද? ඊට පස්සේ ටීචර්ට හිත සන්තෝෂයිලු දැන් තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ හුස්ම දිහා බලන්න හිටියා නැති වුණා. ඊට පස්සේ අර හිතපු තැනටම යාවි කියලා. ආ එහෙනම් හරිනේ කිව්වලු. ඇයි ටීචර් තේරෙන්නේ නැද්ද ඉස්සල් දවසෙත් එතනේ හිටියේ වල තේරෙන්නේ නැද්ද කියලා ඇවලු. උන්න මොන්ටිසෝරි ටීචර් පටල ගැව්වා නම් අරලා මේ ඉවරයි. වෙන්නේ මොකනේ අද කමටන් සුද්ධ කරනකොට අපි අරමුණක් දීලා නැති කරනවා සමහරවිට අරමුණ ගන්නෙම නැතුව සන්තුන් වෙනවා ඉතින් මේ දෙකම දෙක එකම දේ තමයි සිද්ධ වෙන්නේ ඒක දන්නේ නැත්නම් ටීචර් ඒක කියලා ඒ ධම්ම විහාරය ආමල කරන මේ වගේ වෙලාවට මේ ළමයාගේ ඔළුවට දැම්ම නම් මොන හරි වැරද්දක් මුළු ජීවිතේම ඉවරයි එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් මොකද අපි මේ ජීවිතේට ඇවිල්ලා තියෙන මේ යාම්බේ නෙවෙයි දිග ගමනකනේ ඉන්නේ සමහරවිට මොනවාක්වත් නැහැ. ඉතින් සමහර ගන්නේ මට භාවනා කරන්න බෑ. ආනපනේ පේන්නේ නැහැ. මට භාවනා කරන්න බෑ. හතිය නැහැ. මේ හතියෙන් වෙන්න ඕන කෘත්‍ය වෙලා තියෙන්නේ. හරි අපි මෙතන නතර කරනවා බලහත්කාරයෙන් උසාවිය වහනවා. එතකොට මේ හතර වෙනකන් අද සති ක්‍රීඩා තියෙනවද? අද මේ කවුරු හරි ඉන්නවද මේ මේ සති තියෙනවද අද? පැය භාගයක්. එතකොට ඒක නිසා දැන් විනාඩි මෙතන ඉඳලා තියෙනවා පැය භාගයක් කියනවනම් විනාඩි පැයකුත් විනාඩි 10ක් තියෙනවා විනාඩි 30 විතර වගේ සක්මන් කරලා විනාඩි 30ක් විතර භාවනා කරලා දැන් පරියන්ඛයක් කරලා ඊට පස්සේ විනාඩි 30ක් විතර දෙමු අපි මේ සති ක්‍රීඩාවට ඔට්ටු ඉද හොඳයි එවනම් අපි මෙතන ඉඳලා කීරද ගෙඩිය ගහන්නේ 4ට 10ක් තියෙද්දි 3ට 10ක් තියෙද්දි ගෙඩි ගහමු එහෙනම් අපි මෙතනින් අපේ සාකච්ඡාව නතර කරනවා 3ට 10 ඉඳලා 3:30 වෙනකන් හෝ 3:20 වෙනකන් හෝ අපි භාවනා කරලා 3:30 ඉඳලා 4 වෙනකන් සති ක්‍රීඩා කරනවා 4ට අපි ධර්ම දේශනාවට එකතු වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනා වහන්සේලාටම තෙරුවන් සරණයි සුවපත් වෙත්වා